ආයිබෝවන් ආයිබෝවන් සුබලුත් අවුරුද්දක් වේවා ඔක්කොටම ඉතින් ඔන්න 20යි 23 පොඩේ පොඩේ හයි දැන් මම දැක්ක අද උදේ ඉඳලා ඔයා මේ Facebook එකේ ඔක්කොම සුබලුත් අවුරුද්දක් වේවා කියලා දාලා තිනවා මෙහෙම කරගෙන දාලා තිනවා මෙහෙම කරගෙන දාලා තිනවා මෙහෙම කරන් දාලා තිනවා තව එක එක වැකි ලස්සන ඒවා දාලා තිනවා නිකමටවත් මාව මතක්ුන්නේ නැද්ද මෙහෙමයි මම මට සුබ පැතුවද ඔයා මම ඔයාට බැරිුණානේ ආ බැරිුණානේ කොහොමද වැඳලාද සුබලුත් අවුරුද්දක් වේවා මටත් ඉතින් එහෙම කියන්නේ මටත් ඉතින් කියන්නේ එසේම වේවා ආ ඉතින් මටත් එහෙමනේ ඉතින් ඔයා සුබ පැතුවේ නැහැ මටත් බැරිුණානේ ඔව් එහෙනම් ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔව් මෙහෙමයි ඔව් දැන් මේ වැඩි අපි කරලා හරියන්නේ නැහැ අද ඉන්නවා ලස්සන හදවතක් තියෙන ඔව් ලස්සන මූණක් ලස්සන කටක් ඔව් එයාට ආරාධනා එයාට ආරාධනා කරු මේ වැඩේ කරන්න වැඩේ කරන්න හරියනම මිනිහා ලහිර මොදලි ඔව් දන්නවා ඉතින් ගොඩක් කට්ටිය නේද මේ දවස්වල අයිබෝවන් දන්නවා කියලා ඔයාලා තොරණ සුබලුත් අවුරුදු සුබලුත් අවුරුදු සියම් වේවා සියම් වේවා ඉතින් අද පුදුම දවසක් අලුත් අවුරුද්දක් අවුරුද්දේ පළවෙනි මාසේ පළවෙනි දවස මටත් සෑහෙන්න සතුරු දවසක් වෙනස්ම විදිහකට කාලයකට පස්සේ ස්වර්ණවාහිනියත් එක්ක මම එකතු වෙන්නේ ඉතින් එමනම් තරුත් එක්ක මේ පටන් ගමන ගමන හිත ඉල්ලන තරු අපි ආරම්භ කරන්න සූදානම්. ඉතින් ජනප්‍රියයි බොහොම සූදී. ජය වේවා. වාඩි වෙන්න මේ පැත්තේ. ඉතින් කොහෙන්න පේශල මනෝජ් ආයිබෝ ආයිබෝ සුබලුත් අවුරුද්දක් වේවා ජය වේවා හැමෝටම. මේ පැත්තේ වාඩි වෙන්න. ඔතන පේශල ගේනකොට පේශලගේ යාළුවව අමතක කරන්න බෑ. ඔව්. ඉරාජ් විරරත්න අලුත් අවුරුද්දේ අලුත් අවුරුද්දේ නෝදෙන මගේ දෙපැත්ත වාඩිය. ඔව් thank you. මේ පාට දිබ ගත්තේ නේ. ආපු එලේ ඉඳන්. කොහෙද යන්නේ ආවේ? දැන් ආවේ නේ. ඒකනේ. ආපු ගමන් නම් වැඩ ගොඩක් කරා. ආපු ටික කරා. මට flying kiss. ඒක දුන්න හරනේ? හරි. ඉතින් මේ ඇවිල්ලා ඉන්න කට්ටියව greet කරන්න කලින් පිළිගන්න කලින් මට දිනවා බොහොම සුවිශේෂී වැඩක්. ඒ තමයි මතනේ ස්වර්ණවාහිනිය බලන හිත ඉල්ලන තරු බලන මේ රූපවාහිනී තිරේ ඉස්සරහා ඉන්න හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි මතනේ ඔයගොල්ලන්ගේ ආදරය ඔයගොල්ලන්ගේ ලෙංගතුකම තමයි නිවේදකෙක් හැටියට මම ආපු ගමනේ ඒ ආදරය මට හැමදාම ලැබුණේ ඉතින් වසර 6කට 7කට පස්සේ නැවතත් වෙනස්ම විදිහකට තමයි ස්වර්ණවාහිනියත් එක්ක මම එකතු වෙන්නේ ඉතින් අලුත් අත්දැකීමක් ඉතින් බොහොම ස්තුතියි ආරම්භ කරනවා ස්වර්ණවාහිනියත් එක්ක හිත ඉල්ලන තරුත් එක්ක රැඳිලා ඉන්න ඉතින් Facebook ඔස්සේ live බලන්න පුළුවන් YouTube ඔස්සේ live බලන්න පුළුවන් ලංකාව වගේම පිටරටේ ඉන්න අපිට ආදරය කරන හැම දෙනාටම ඉතින් එහෙමනම් කාගෙද පටන් ගන්නෙ ඉරාජ් වැඩිහිටියාගෙන් පටන් ගන්න තමයි කියන්නේ ඉන්ඩස්ට්‍රි එක ඉන්ඩස්ට්‍රි එක පේශල ඊට කලින් වැඩක් කරමුද හරි දැන් හිතන්න දැන් අලුත් අවුරුද්දනේ මේ ඇවිල්ලා 2023 ජනවාරි පළවෙනි දානේ හරි එතකොට දැන් වරමක් හම්බුණා කියලා හිතන්නකෝ කාටද ඕගොල්ලොන්ට තමන් කැමති දෙයක් ඉල්ලන්න පුළුවන් හරිද අපි යුරේනියෙන් පටන් ගමු යුරේන් දැන් මෙතන ඉන්නවනේ වා හැරෙන්න මගේ ළඟ ඉන්න කෙනානේ අයියා නදීෂත් ඉන්නවනේ හැ පැත්තේ නෑ මම මේ පැත්තේ ලේසි මට දකුණු පැත්තේ දකුණු අත හුරුළු දකුණු අත හුරුවත ඔයගොල්ලෝ හුරුවත කියන්නේ හරි හරි යුරේනි ඔයා ඔයා ඔයාට විශ්වාස කරන්න ලැබුණා. ඔයාට වරමක් හම්බෙලා ඔයාට තියෙනවා විශ්වාස කරන්න. කවුරු වෙනුවෙන්ද ඔයා කරන්නේ? මෙතන ඉන්න ජනා වෙනුවෙන්ද, ප්‍රියා වෙනුවෙන්ද, ඉරාජ් වෙනුවෙන්ද, පේශල වෙනුවෙන්ද නැත්නම් නදීෂා. නදීෂා. අක්කා නදීෂා වෙනුවෙන්ද? අක්කා එයා. වරමන්නේ? වරමක්. ඔයාට හම්බෙනවා මේ අලුත් අවුරුද්දේ. 2023 ජනවාරි පළවෙනිද යුරේන්ට කියනවා උඩින් ඇවිල්ලා මෙහෙම යුරේනි වාට ඇවිල්ලා තියෙන වරමක් ඔයා ඔයා මේ පානත ගන්නද එකෙන් ඔයාට මාර වරමක් හම්බ වෙනවා නේද පානත ගා පානක් අත ගාලා වැඩක් නැහැ කමන්නේ මං ඉල්ලනවා මේ වරම මොකද්ද මෙතන ඉන්නවා සිග්නල් කට් දෙන්නේ එක්කෙනෙක් මෙතන සිග්නල් කට් ඉරාජ් කොළුවා එයා තනි කඩයිනේ මං ඉල්ලනවා වරමක්
ඉරාජ්ට මට කැමති වෙන්න හිත දෙන්න චාරිත්‍ර ඉරාජ් පෝරුවෙන් වැටලා තියෙන්නේ. කොච්චර ආදරෙන් දුවාට ඉල්ලීම කරේ ආදරණී ඉල්ලීම දන්න කොල්ල ප්‍රයෝජනා කරනවා කියන්නේ වාට ජීවිතේ කොයිතරම් වටින අවස්ථාවද මේ මගේ මට වරමක් ආවා. හරි වරක් දෙනවා වරක් දෙනවා. මට බැරිද යුරේනින් අධිශය දෙන්නම බදි. දවල් කවුද රෑෂිෆ්ට් එක කවුද දවල් ෂිෆ්ට් එක මට නම් රෑෂිෆ්ට් මන්න ආස නැහැ දවල් නෑ ඔයා දවල්ට යන්න උදේට මන් රෑෂිෆ්ට් එක ගිහින් අපි අමුදේ පොයේ දවසේ අපි අමුදේ දොරේ ඉන්න බාම ඒක උල ඔය මට පොයේ දවසේ දෙන්න මම පොයේ ඒක හොඳයි ඒ වැඩේ හොඳයි ඒ වැඩේ හරිද ඔව් ඒ වැඩේට මම බාන හිතාගන්න තරු අද කොයි වගේ වෙයිද කියලා කියන්නේ ඉන්නේ නියමම හය දෙනෙක් මට කතා කරන්න දෙයක් නැති වෙයි අතර හරි සංවර වෙනවා යුරේන් සංවර වෙනවා මගේ ප්‍රාර්ථනාව ඒක තමයි මගේ මේක තමයි සංවර වීම ළමයි බලන අපි මේ ලැජ්ජ පහට අයින්ස් එක ගෙවලා ඇති යුරේනි මේවා ළමයි නු බලනවා ළමයි නු බලනවා මේක වැඩි හිටිය ඔක්කොම පවුලේ සැමට බලන්න ඇරපිය හැකි හැබැයි එහෙනම් ගෑනු ළමයිට ස්විම් වෙ ඇඳගෙන බහින්න නෑ බෑ පූල් වලට හරි අපි මේ පේසල ලහිරු බයලා පේසලගේ වරමටයන් ඊට කලින් අපි පේසල සින්දුව පටන් ගමු පටන් මේක ගීතේ රචනා කරේ කැලුම් ශ්‍රීමාල් අපේ කැලුමයි මතක් කරන්න ඕනේ මොකද සින්දුව කවුද ලස්සන සින්දුව හැදුවේ කියන්න රටා කියන්න ඉරාජ් ඔයා එක දන්නවනේ මේ රටේ මගේ ෆියුචර් හස්බන්ඩ් මගේ ෆියුචර් හස්බන්ඩ් අනේ අර කරා මේව කරා මේ 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 සින්දුවට ලහි ලස්සන ඇක්ට් එකක් මේ දෙන්න හරි නේද එහෙමනම් ෆියුචර් හස්බන්ඩ් නම් මම දන්නේ ආ මේ දෙන්න නෑ නෑ මේ මට නටන දෙන්නේ මම ලස්සන සින්දුවක් අදලු දුන්නා දැන් ඔයා ලස්සන මේ ගෑන් ළමයි දෙන්නේ කින්නවනේ එතන අදීෂා ඉන්නවා යුරින් මේ දෙන්න අපි මේ මෙයාට චාන්ස් එකක් දෙමු. ගොඩ කාලෙ මෙයාට හම්බුනේ නැහැ චාන්ස් එක. ඔයා කැමති මේ තමයි කාටද? ඔයාගේ වරුමේ ඕනේ කට්ටු. නැතිෂා අපි එක එක කෙනාගේ වරම් වලට අපි ලයික්
සිටි පිලි ලම්මෙදේ හෝබේ අතුරන්නේ මී යුගගී රැඳි සුළඟත් දේසින් සවනේ හෝබේ රැවු දෙන්නේ මී දෙඩුවන් පුරා ඔබ දිඳගන්නේ මී හදවතින් ලස්සන සින්දුව. ඔයාගේ ලස්සන සින්දු කවුද හදලා තින්නේ කියලා. හැම සින්දුවක්ම විරත්න අපි දන්නවා. සිත්ති මණීලගේ ඉඳන් අපි ඔක්කොම මේ දැක්කනේ මම ඇයි බඳින්න නැත්තේ කියලා. දැන් තේරුණාද? නෑ නෑ. බඳලා මිනිත්තු 5යි ගියේ පිට ගියා. මෑ වතක ඇහව. නෑ නෑ ඒක පොඩ්ඩක් පේෂල පොඩ්ඩක් ජනවාරි පළවෙනිදා හාහා පුරා කියලා පොඩ්ඩක් ආදරේට ජනවාරි පළවෙනිදා මේ විදිහට තමයි අරගෙන එන්නේ ලංකාවේ ආදරණීය සුපිරි තරු හයක්. දැන් ඉරාක් මොනවද අලුත් අවුරුද්දේ කොයි වගේ විශ්වගත තිනුවාට? අලුත් අවුරුද්දේ අලුත් වැඩ ටිකක් කරලා අපි අලුත් වැඩ ටිකක් කරනවා. අලුත් කොන්සර්ට් එකක් කරනවා මේ මාසේ. ඉතින් 14 විහාර මාදේවීගේ ඉතින් අපේ පර්ණ සෙට් එක 2000 සෙට් එක. ඉතින් අලුත් සින්දු වගේක් එනවා. මම පොඩ්ඩක් යනවා ඉන්දියාවට පොඩ්ඩක් යනවා ඊළඟ සුමාන දෙකේ මේ ෂෝ එක ඉවරලා. ඉතින් පේෂලත් කිව්වලු කරටියක් කරමු කියලා. දැන් අලුත් සින්දු ටිකක් එනවා ඉස්සරහට. හරි. රාජ් මටත් කරන්න ඕවා. කරමු. ආ මෑට සින්දුව. කරමු. සින්දු දෙයක් කරලා තියෙනවා නේ යුරේනි. සම්මානත් ගත්ත එක්කෙනෙක්. නැත්තා සින්දු කියලා දෙන්න බඩ මේවරුදු පුඩි නගලන සින්දුව ඔය නගල යන දෙන්න හොඳ සින්දුවක් හදලා ඔව් චමල් දැන් අර ඔයාට 20ක් හම්බුනොත් චමල් කවුරු වෙනුවෙන්ද මෙතන කරන්නේ 20ක් ඒ කියන්නේ ඔයාට වරමක් හම්බුනොත් කාටරි දෙයක් මේ ලැබෙන්න කියලා වරමක් හම්බුනොත් ඔයා කවුරු වෙනුවෙන්ද ලැබෙන්න රංග වෙනුවෙන්ද නැත්නම් විරාජ් වෙනුවෙන්ද පේෂල වෙනුවෙන්ද නදීෂ වෙනුවෙන්ද යුරේනි වෙනුවෙන්ද යුරේනි වෙනුවෙන් ඇත්තට මේ අවුරුද්දේ මොන හරි වෙන්න කියලා. මේමනි ඉරාජ් කලන්ත දැම්මා. ඉතින් බලන් ඉන්න එක කොල්ලෙක් පහයිද මගෙන් අහන්නේ. මං කියන්නේ අන්න එහෙම නොවි. නොවි. ඒකද බය වෙනවා. යුරේනින්ට තියෙන බය නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොල්ලන්ගේ. ඔව්. පේෂල. මම බයයි. මම බයයි. මම බයයි. බය වෙලා. පේෂල් සාමාන්‍යයෙන් හරි. දැන් ඔයාට කෙනෙක්ව දැන් අපි කියමුකෝ ඔයාට ඉරාජ්ව හම්බ වෙනවා. නැත්නම් නදීෂ හම්බ වෙනවා. ඒතොර එයාගේ
නම එක මතක තියෙනවද සමහරවිට එහෙම අමතක වෙනවද මට එහෙම අමතක වෙනවා මූට අමතක වෙනවා වර තමයි නේද ඕ මම එහෙම දැක්ක අල්ලෝ කොහමද හව අර ඉතින් මන් දැන් ඒ හම් වෙන ගෙනත් ඒ කතා කර කර ඉන්න ගමන් මතක් කර කොහෙද හම්බුනේ කොහෙද හම්බුනේ ඒ මතක් කරනවා ඌ ඒ කියන්නේ එහෙම එයත් එක හොඳට කතා කරනවා නිකන් දැකලා වගේ ඌ හරි හරි ඌ නේ එදා හොඳට දන්නවා වගේ කතා කරනවා මෙම් මෙම් කරනවා කොහොමද නම මතක වෙනවා මෙම් මෙම් කියලා ඔක්කොම කළා රයිට් ආ කියලා මේ දැන් අතරනේ ඉන්නේ කියලා බොරු කොහොද දැන් මන් කොහෙද මෙම් අර බොරු කියවෙන්නේ නෑ 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 මම කොල්ලු පිටියේනේ ආ ඒක තමයි ඒක තමයි ඒ වගේ නිකන් ඒ වගේ ළඟට නෑ වෙන්නේ නෑ අම්මා අම්මත වෙනවා සෑහෙන්න මෙයා වේල පහෙන් යනකොටම සමහර තැන් වල නන්ටික කියලා යන්නේ ඒ කියන්නේ ඒක අමතක වීමේ වේගය කිව්වොත් දැන් රංගන මෙතන ඉන්නවනේ මම මෙහෙම කියනවා කතා කරලා මේ ඉන්නේ මේ පැත්ත හැරෙනකොට වෙන ළමක් කියලා මෙතන ඉන්නේ එහෙම ටක් ගාලා මේ පැත්ත හැරෙනකොට වෙන ළමක් කියලා ළඟදි මරු වැඩක් කියලා තිබ්බ නේම ඒ ඔව් ළඟදිගන ඊට කලිනුත් වුණා ඒ වෙඩින්න එක්ක මේ නං කිව්වට කමන එක නං අමතක වෙන එකක් තියෙනේ මොකද දන්න තු නෙවෙයිනේ කුමාර ධර්මසේන හිටියා අපි ටේබල් එකේ වාඩි වෙලා ඔහු ඉස්සරහා අපි දෙනයිල වාඩිවෙනවා ඊට පස්සේ මේ කුමයි ආ කොහොමද මල්ලි කියලා අර වාඩි අපි දෙන වාඩිලා කොහොමද දැන් එයා ඉස්සරහා ඉන්න මෙහෙම ටිකක් කළා මෙහෙම ඉන්න ගමන් එයාට කියන මේ ප්‍රමෝද දා වික්‍රමසේන කියන නියතමානී නේ පාරක අනුරාධපුර පැත්තේ ඉඳන් ෂෝ එකක් එනවලු. එතකොට කපුගේ මාස්ටර් තිබිලා තියෙන බෙන්ස් එකක්. එයාට තිබුණේ බෙන්ස් එකක් තිබුණේ දිග. පිටිපස්සේ හිටේ ඉඳන් දන්නේ නැද්ද රෑ ෂෝ එක කියලා පුඩි මේ ගාන එහෙම එනකම. ඉස්සර කැලණි පන්සලේ මේ කැලණි පාලමේ මතකද පොලිසිය නවත්තනවා. මේ බැරියර් එක දාලා අර යුද්ධ දෙම තියෙනකන්. නවත්තලා මෙවුනම දැන් මෙයා මෙහෙමනේ. මෙයා ඉන්නේ පිටිපස්සේ කියලා නම කියලා නැහැ. පෙන්නන ඩ්‍රයිවර්. මෙහෙම බල්ලා කිව්වලු ආ මේ අමරදේව මහත්තයා නේද? කියලා කපුගේ මහත්තයා පල්ලයක් වයන්න අමරදේව අඳුරන්නේ දැන් කපුගේ අඳුරන්නේ. සිරකට. ඒ වගේ ඉතින් නම් වල පොඩි මේකක් තියෙනවා. ඒක වෙන්න පුළුවන් නේ. වෙන්න පුළුවන්. අපි සින්දුවක් කියන්නේ නේද? සින්දුවක් කියන්නේ. මේ දවස් මෙයා ගායකයෙක් හැට ඇත්තම ජනප්‍රියලා දින දෙන්නේ අනේ සෑහෙන්න දැන් දැන් චමල් මියුසිකල් ෂෝස් කීයකට ගියාද දමිත සංගගේ සින්දුව ජනප්‍රියමත් එක්ක හයක් දැන් හයක් ගිහින් තියෙනවා ඔව් ඒක දෙක ගත්තා 12ක්ද දැන් 12ක් එතනම දැන් දමිත සංග නෑලු බෑනේ මෙයාටත් දෙන්න බෑ වාගේ කකිනේ ආ මෙයාට බෑ ඔව් ඒක මොනවා කරත් දෙන්න ඕනේ එයාටත් පොරස දෙන්න ඕනේ ඔව් ඒ කියන්නේ මේමයි ඒක ඔය දෙන්න මොනවා කරත් භාගයක් දෙන්න ඕනේ දෙන්න ඒ කියන්නේ ඔයා ස්පා එකක් කරත් එයාට භාගයක් දෙන්න ඔව් ඒක තමයි යන්නේ වැඩි. දැන් ස්පා නැහැ ඒක තමයි යාළුකම කියන්නේ. පාර්ට්නර්ෂිප්. උඩුහුවන යටි මහදෙරණ පිටින් හැම මුවගින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ පෙති හැලෙන මලේ දිය පිරෙන විලේ මුළු දවසෙම පැවසින්නේ අපේ ආදර කතන්දරේ ¡Gracias!
මිනිමස් කාලා වගේ නෑනේ නෑ නෑ අසන්න බලන් ඉන්න පුළුවන් පුළුවන් නෑ නෑ සැලුන් වල මේකප් කරත් මේ වගේම නේ ඔව් ඉතින් වෙනදාත් ඔය වගේම කරගන්න විදියක් නැද්ද ඒ ලස්සනයි උඹ දාම හරි හරි දැන් ඊට පස්සේ සැලුන් එක දාගෙන ඉන්න ඔව් ඒක තමයි ඒකත් එක මට ලැජ්ජයි පොඩ්ඩක් නේ කතා කරන්නේ ඉතින් මොකක් හරි එකක් මගේ හරි බලන්න ඉන්න බලන්න ඔයගේ ලස්සන බැලුවා මේකප් කරලා ආ thank you දැන් මේ නදීෂ ආදරය කරන්නේ කිව්වේ ඉස්සෙල්ලා දැන් කොහමද 2023 වාගේ ආදරේ වාගේ ජීවිතේ මගේ ජීවිතේ මොනවද කියන බලාපොරොත්තු වාගේ ජීවිතේ හැමදාමත් ආදරෙන් පිරලා තියෙන්නේ ඉතින් පී පී බලාපොරොත්තු කියන්නේ ආදරේ ගැන බලාපොරොත්තු ආදරේ ගැන බලාපොරොත්තු ආදරේ අමුතු බලාපොරොත්තු නැහැ ඉතින් මට හැමදාම නොඅඩුව ආදරේ ලැබෙනවා නේද ඊළඟට පේෂල් නේද 2 by 2 2 by 2 ආදරය ඒක නෑ යාළුවා 1 by 1 1 by 2 plus 2
ඉරාත් මොනවාරි කියන්න හිතාගෙන ඉන්නවද? නෑ. ඒකට කෙලින් ප්ලාස්ටරයක් පෙන්නුවා. නෑ ඒක නොකිය ඉන්නේ හොඳයි කිව්වොත් බීප් දානවා. ඒ වතම විස්තර. ඉතින් හිතෙල්ලන තරුත් එක්ක එකතුලා ඉන්නේ. ඉතින් අදත් හිතෙල්ලන තරු සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දෙන්නේ සැමදාබෝ බලගන්නල Nestle Nestle Mold. ඉතින් අලුත් අරමුණක් විශේෂයෙන්ම 2023 අලුත් අරමුණක ඉදිරියට යන නම් අපි හැමදෙනාම කැපවීමෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ කැපවීම සඳහා අපිට හොඳ සූදානමකින් දවස පටන් ගන්න ඕනේ. ඉතින් Run One Mold කිරිසාරය සහ පෝෂක පිරි Nestle Mold නිසි සූදානමකින් දවස පටන් ගන්න අපි හැමදෙනාටම උපකාරී වෙනවා. ඉතින් Nestle Mold සැමදා ඔබ බලගන්නන 100%ක් සූදානම්. ඉතින් සහ ඒ අලුත් අරමුණ විශේෂයෙන්ම මේ 2023 දී හැමදෙනාටම මේ ඇවිල්ලා ඉන්න 6 දෙනාට වගේම මේ හිතෙල්ලන තරු බලන හැම දෙනාටමත් ඔන්න Nestle Mold කෝපයක රහ බැලුවොත් ඒ අරමුණ වෙනුවෙන් යන්න පුළුවන්. ඒ අය අරමුණට යන්න ඔන්න පුළුවන්. වාට මේ ඔන්න ටැග් තියෙනවා. එතකොට වාට පුළුවන් ඔය වාගේ අරමුණට යන Nestle Mold ඔන්න. Thank you. මගේ අරමුණ අත්තේ දුරින් ඉන්නේ අද. අත්තේ දුරින්. නදීෂා ඔන්න වාට තියෙනවා. ඒක වටිනා Nestle Mold ත්‍යාගයක්. ඉතින් අනිත් කට්ටියටත් අපි රාජ්‍ය තාත්තගේ මොල්ලෙන් දාලා හම්. මේ වෙනම ලයින් එකේ. ඉතින් එහෙමනම් අපි ලැස් වෙන්නේ හිතේලන තරු වැඩසටහනේ පළවෙනි බ්‍රේක් එක ලබා ගන්න. ප්‍රධාන අනුග්‍රහය Nestle Nestle Mold සමදා ඔබව බලගන්වන්න 100%ක් සූදානම් අනුග්‍රහය Dream Run ලෝකයක් වටින ඔබට ෆ්‍රීලන් එන්න දිනන්න ළඟම ෆ්‍රීලන් අලවිසල දැනගැනීමට මිස් කෝල් එකක් දෙන්න පුරුදු විදිහට උදෙන්ම මගේ Nestle Mold එක හදන ගමන් Nestle Mold සුවඳටයි රසටයි තමයි මං ආසම මගේ ජීවිතේ අරමුණු හඹායන හැමෝටම රස වගේම පෝෂණයක් වැදගත්. Nestle Mold වල ඇති Run One Mold ගුණය පෝෂණීය කිරිසාරය සහ එහි අඩංගු පෝෂක මගේ දවස පටන් ගන්න හොඳ ආරම්භයක් දෙනවා. ඒ නිසා මට නම් ඉතින් Nestle Mold තමයි. සමදා ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. From Nestle. පුංචි කාලේ ඉඳලා මට උණුනේ අක්ක වගේ වෙන්න. පිටරට ගියාට පස්සේ එයාව බලාගත්ත දේවල් මගේ කරගන්න මම එයාලකම් බලාගෙන හිටියා. ඒත් එයාව එහෙදි බලාගෙන තිබුණේ මේ දේවල්මයි. එයා හැම වෙලේම කිව්වේ ලෝකයක් වටින කෙනෙක් වෙන්න නම් අපේ වටිනාකම හොයාගන්න ඕනේ කියලා. Dream Run ලෝකයක් වටින ඔබට. ජයසිරිමා බෝධිය කේන්ද්‍ර කරගත් අවුලුපත් සංස්කෘතික උරුමය අපට කියයි. හදවතේ රැඳුණු අපේ කම එක්කල මාතර ෆ්‍රීලන් කුළුපඩු. මාසෙ පුරා unlimited call කරන්න. අපි වෙන්නට YouTube, WhatsApp, Facebook එක්ක. unlimited ජීවිතයේ fun එක ගන්න. unlimited blast activate කරන්න. කොහොම unlimited කිව්වත් ලංකාවේ හතර කොනටම හරියන සැබවින්ම unlimited plan එක unlimited blaster unlimited facebook whatsapp youtube එක unlimited calls මාසෙටම රුපියල් 899ක් විතරයි. Lakmi Dattiyam Bata International Tata Masata Tita Tatiyam Bata Dem Aluttila Best Ever Sunlight Manu Damata Vediyamak Sri Lanka Kyan Bidiyata Api Hemu Uma Gevamin Inne Api Maya Venuen Vedi Pura Deyak Karannu Na Kaalayak Magin Vennu Ne Vedi Pura Kutasa Itu Karannu Mamat Lasti
මාත් ආර්ථික අපහසුතා ඇති දක්ෂ ආධුනික ගායක ගායිකාවන් වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් කරන්න බෙස්ට් එවර් සන්ලයිට් එක එකතු වෙනවා. අපේ හිත්වල තියෙන ශ්‍රී ලාංකික හැඟීම වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න අපිටත් පුළුවන්. මමත් තෝරාගත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න බෙස්ට් එවර් සන්ලයිට් එක අත්දැල් බැඳ ගන්නවා. අපේම සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ වගේ වැඩිපුර දෙයක් කරන්න බලාපොරොත්තු වෙන ඔයාලට පුළුවන්. දැන්ම 0770 440 440 අංකයට මිස් කෝල් එකක් දෙන්න. ඒ අතරින් තෝරා ගන්න 100 දෙනෙකුගේ බෙස්ට් එවර් ව්‍යාපෘති 100ක් සඳහා මුදලින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 100ක් ලබා දෙන්න බෙස්ට් එවර් සන්ලයිට් සූදානම්. එන්න අපි අපේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩිපුර දෙයක් කරමු. බෙස්ට් එවර් සන්ලයිට් මනු දමට වැඩියමක්. වෙලාවකට දයාබරමාවක්, වෙලාවකට සැරමාවක්. ඒ තුන අසනින් වුණාම ඔබ දයාබරමාවක්. ඒ නිසයි දරුවට හරිම මාත්‍රාවට බෙහෙත් දෙන එක වැදගත් වෙන්නේ. ළමා පැනඩෝල් උණු රෝගයට එරෙහිව ඉක්මනින් ක්‍රියාත්මක වේ. ළමා පැනඩෝල් උණු රෝගයට රළු ලෙසත් ඔබේ දරුවට මෘදු ලෙසත් සහනය සලසයි. ලැබුවා වූ මේ නව වසර හැමෝටම ලයිෆ් බෝයි. හැමෝටම සුබ නව වසරක් වේවා. ලංකසෝයි වල පෝෂණයෙන් 50%ක්ම තියෙන ප්‍රෝටීන්. පෝෂණීය ශාක ප්‍රෝටීන් ගුණෙන් පරිපූර්ණ වෙලා තියෙනවා වගේම ඉහළම තත්ත්වයේ කුළුබඩු වලින් තමයි රසවත් වෙලා තියෙන්නේ. දශක තුනක් පුරා මුළු රටේම තේරීමෙන් ලංකාවේ අංක 1 සෝයා සන්නාමය. ලංකාසෝයි. ලංකාවම එකට, ලංකාසෝයි එකට. අම්මා අම්මා. ආමාය. Happy birthday අම්මා. ලෙඩ රෝග නැතුව හැමදාම සතුටින් ඉන්න ඕනේ. මගේ හොඳ දුව පොට්ටක් ඉන්න. කොහෙන්ද මේකට සල්ලි? අම්මට බියුටි සබනයි මල්ලිට වෙනම සබනයි නැතුව හැමෝටම ලයිෆ් බෝයි ගෙනා. හැමෝටම ලයිෆ් බෝයි? ඔව්, හැමෝටම ගැලපෙන්න තමයි අලුත් ලයිෆ් බෝයි හදන්නේ. ඔලිව් සහ මී පැණි වලින් සාරවත් නව ලයිෆ් බෝයි. විෂ බීජ වලින් වැඩි ආරක්ෂාවක් ලබා දී සමේ දෙපමණේ රඳවයි. නැවුම් සුවඳ සහිතයි. හැමෝටම ලයිෆ් බෝයි. අයිඩෙක්ස් හෙඩ් ෆාස්ට් හිසේ කැක්කුමට විශේෂඥය. ඔබට දැනෙන දරා ගන්න බැරි හිසේ කැක්කුමට ඉක්මන් සහනය අත්විඳින්න ගන්න අයිඩෙක්ස් හෙඩ් ෆාස්ට් හිසේ කැක්කුමට විශේෂඥය. අනාගතය වෙනුවෙන් අද දින ඔබට අසීමිත සුභපැතුම් ගෙන එන ඩයලොග්. රැඳී සිටින්න හැමෝටම ලයිෆ් බෝයි. නවමු බලාපොරොත්තු මේක විදහ කැපකිරීම් මත ලක්මව ඉසුරුමත් කිරීමට අධිෂ්ඨානශීලීව 2023 ජයග්‍රාහී වසරක් කරගම්. ජීවිත නම එළිය කරන සංවර්ධන ලොතරැය්ය. වෙඩින් එකට ජුවලරි එක පුදුම හිතෙන තෑගි. නිලේකා ජුවලරි ගාල්ලනව ශාඛාවෙන් ලැබුවා වූ මේ නව වසර හැමෝටම ලයිෆ් බෝයි. හැමෝටම සුබ නව වසරක් වේවා. ආමායා. Happy birthday අම්මා. ලෙඩ රෝග නැතුව හැමදාම සතුටින් ඉන්න ඕනේ. මගේ හොඳ දුව පොට්ටක් ඉන්න. කොහෙන්ද මේකට සල්ලි? අම්මට බියුටි සබනයි මල්ලිට වෙනම සබනයි නැතුව හැමෝටම ලයිෆ් බෝයි ගෙනා. හැමෝටම ලයිෆ් බෝයි? ඔව්, හැමෝටම ගැලපෙන්න තමයි අලුත් ලයිෆ් බෝයි හදන්නේ. ඔලිව් සහ මී පැණි වලින් සාරවත් නව ලයිෆ් බෝයි. විෂ බීජ වලින් වැඩි ආරක්ෂාවක් ලබා දී සමේ දෙපමණේ රඳවයි. නැවුම් සුවඳ සහිතයි. හැමෝටම ලයිෆ් බෝයි. තවත් කෙනෙකුට උපකාරයක් කරන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. ඒත් මේ කාලේ අපිට ඒක වෙනතකට වඩා ඕනේ. ඔයාගේ ගමේ හෝ ලංකාවේ ඕනම තැනක ඉන්න අපේම සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න ඔයත් හිතාගෙන ඉන්නවා නම් ඒ සිතුවිල්ල ක්‍රියාවට නංවන්න 0770 440 440 දැම්ම මිස් කෝල් එකක් දෙන්න. ඔයාගේ බලාපොරොත්තු ඇත්තක් කරන්න තෝරගත් බෙස්ට් එවර් ව්‍යාපෘති 100කට මුදලින් රුපියල් ලක්ෂ බැගින් රුපියල් ලක්ෂ 100ක මූල්‍ය ශක්තියක් පිරිනමන්න බෙස්ට් එවර් සන්ලයිට් සූදානම්. බෙස්ට් එවර් සන්ලයිට් මනු දමට වැඩියමක්.
විරාමෙන් පස්සේ නැවතත් හිත ඉලන තරුවත් එක්ක එකතු වෙන්නේ ස්වර්ණානි ඔස්සේ. ඉතින් මතක් කරන්න ඕනේ Facebook ඔස්සේ ස්වර්ණානි page එකට යන සජීවීව ඔබට නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වර්ණානි YouTube channel ඔස්සේ සජීවීව හිත ඉලන තරුව නරඹන්න පුළුවන්. ඉතින් නරඹන්න මතක comment දාන්න share කරන්න පුළුවන්. ඒ වගේ තමයි මතනේ සජීවී බලන හැමදාම කතා කරන්න තව අවස්ථා තියෙනවා. දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් වැඩසටහනට මේ ඉන්න ආදරණීය තරුවලට කතා කරන්න ජනප්‍රියයි යුරේනි නදීෂා පේශල ඉරාජ් මේ කට්ටිය ඉන්නවා. ඉතින් මතනේ ඔවුන්ට ආදරේ කරන හැමදෙනාටම මට අවස්ථාව තියෙනවා කතා බහ කරන්න මේ අවුරුද්දේ සුවපැතුම් ඉකුතු කරන්න සහ ඒ අය කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන දැනගන්නත් පුළුවන් අහලා. කොහොමද මේ ජනප්‍රියයිට මේ ලැබුණු ආදරය ලංකාවේ? චමල් රංග. ඔව් ඇත්තටම ඉතින් ලොකු ආදරයක් මේ අවුරුදු 6 ඇතුලේ ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඒක ලොකු සතුටක් ඇත්තටම කියනවා නම් ඉතින් පිටරට වල ගියත් අපේ කට්ටිය ඉතින් ඒ දක්වන ආදරය සෙනෙහස සම්බන්ධව ගත්තාම ලොකු සතුටක් හිතේ තියෙනවා නේ. ඔව් විශාල. ඒ කියන්නේ දැන් මේ වගේ තැනකට වාඩි වෙන අවස්ථාව හම්බෙන්නේ ඒක ලොකු එකක්. කියන්නේ ප්‍රේක්ෂකයන්ගෙම කියන්නේ අර channel එකක යන කියන්නේ එකක් වගේ නෙවෙයිනේ. කියන්නේ YouTube කියන්නේ පුද්ගලික එකක්නේ. තප්පර ගානක ඩිසිෂන් එකක් තියෙන ඉතින් subscribe කරලා බලලා ආදරය කරලා ඉතින් මේ ජීවිතේ life goal හුඟක් achieve කරගන්න පුළුවන් උන එකක් ජනප්‍රියයි කියලා කියන්නේ. ඉතින් ඒක අර කියන්නේ උදේවස වඳින්න ඕන මට්ටමේ බ්‍රෑන්ඩ් එකක් ඒක. අපි දෙන්නට මොකද අපි දෙන්නගේ ජීවිතෙත් එහෙමයි. මේ ඉන්න මේ platform එක උනත් අපේ life goal තමයි ඉතින් ජීවිතේ. මොකද ඉස්සර මම කොළඹ එනකොට මේ බස් එකේ වම් පැත්තේ වාඩි වෙලා ඉන්නේ මේ සන්වාහිනී බලාගෙන යන ඉස්සර කවුරු හරි ආටිස් කෙනෙක් ඉන්නවනම් මම ගෙදර ගිහලා අම්මට කියන මේ ආවල් එක්කිනා මෙතන හිටියා කියලා. ඉතින් ඒක YouTube වීඩියෝ එකක් කරලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන මේ වගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න තරම් ආදරේ කියලා කියන්නේ. ඉතින් ඒක මේ වචනේ විස්තර ගන්න අමාරු. තාක් අපේ විස්තර නිවේදකෙක් වෙන්නත් ආවන සොරණායන්නේ. ඔව් මට කිව්වා මේ හේමනලින් මහත්මයා තමයි හම්බෙන්න ආවේ. එතකොට කිව්වා මේ ප්‍රසන්න මංගු ප්‍රසන්න කරන්න කැමති කියලා. මම පස්සේ කිව්වා මේ ලහිරු වගේ කරන්න පුළුවන් කියලා. ලහිරු වගේ කරන්න බෑනේ ඉතින්. ඒක නිසා මං කොහොමද මං අද ලෑස්තිලා ආවේ නෑ. පස්සේ දවසක් කියලා වෙලාවට නිවේදක නෑ වෙලාව නෑ ලහිරු ගෙදර බෑ. ඒනම් තමයි ඉන්නේ මෙතන. හැබැයි දැන් හරි දැන් හිතන්න දැන් සාමාන්‍යයෙන් ඉරාජ් ඔයා මේ පාටියක් එහෙම තිබ්බම මේ ඔයාගේ පාටි වල ඊතරද dance කරන්නේ නැත්නම් අනිත් අයගේ පේෂලගේ පාටි වලටම ගිහලා dance කරනවා? ආ ඒ කියන්නේ ඔයා කතාව දන්නවද ඒක? අහලා තියෙනවද? මං ඇහුවේ ඔයාගේ. මඩ පහරක් එන්න යන්නේ පේෂලගේ. මට ඉතින් ගොයෙන් ගියත් මට නේ. මම සාමාන්‍යයෙන් හරි නදිස දන්නවා. මම හරි මම ඇත්තට මේක වෙන පැත්තකට දාන්න ගියේ. ඒක ඒ පැත්තට බාර ගන්නවා. මම සාමාන්‍යයෙන් මේ මගේ යාළුවන්ට මේ යාළුවන්ටත් නෙමෙයි නෑ පේෂල නෙමෙයි මං කියන්නේ වෙන යාළුවන්ගේ කැම්පි ගෑනු ළම හැම ඉන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා කියන්නේ පානේ මගෙන් නෑ නමෙක් ඉන්නවද පාරක් හිතන්න කියලා නෑ මේ අවුරුදු ගානට කලින් මගෙන් ඉන්නේ පේෂල පාටියක් නෙමෙයි නේ ඔක දැම්මේ නෑ නෑ ආවල්ලන හැමදාම එහෙම නෙමෙයි ඉස්සර පේෂල යාළුවාගේ තියෙන හොඳකම යාළුවන්ගේ හොඳකම දැන් අපිත් එහෙමනේ දැන් අපි ගියමුකෝ දැන් නදීෂා නදීෂාගේ හොඳම යාළුවා අපි නදීෂට පාටියක් දෙනවා කවුරුත් දන්නේ නැතුව නෑ එහෙම නෙමෙයි පේෂල් කියන්නේ එහෙම නෙමෙයි සෝරි පේෂල් නෙමෙයි මචං මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නා ඉම්ප්‍රෙස් කරන්න ඕනේ මොන හරි කරලා කියලා අග්ගාල මේ අනිත් කතා කරන්න අවශ්‍ය හතර මම කියන ඉරාජ්ස කියන පරක් වෙයි ඉරාජ් ඔක්කොම මම ඔයගල තියෙන අපි වෙලාවට ගියාම හරි ඔව් මේ ඔක්කොම සල්ලි ඔව් යාළුවෝ කියන්නේ අන්න නේද ගොඩක් අය නගර චෝදනාව. ඒ කියන්නේ එයාගේ පාටියක් ඕගනයිස් කරන වෙලාව. ඒ කියන්නේ මෙයා නටන්නේ කරන්නේ එයාගේ පාටියල විතරයි. ඔව්. ඒ කියන්නේ එදාට එයා මෙයාගේ වැඩේ මෙයා ඉතින් ගොඩක් එදාට නටනවා, සින්දු කියනවා, ෆුල් කික් එකේ ඔහොම ඔහොම කරනවා.
අපේ පාටියක් මොනව හරි එකට આવොත් එයා ඉතින් වාඩිලා. ඒ පොඩ නටන. එයාගේ එකකට ගියොත් එහෙම අපිට ඉන්න දෙන්නෙත් නෑ. එයාගේ ඔක්කොම නේද ඒක. කියන්නද වැඩිපුරම කවුද කියන්නේ? මේ පොඩ හරි. ඔක රංගජුට ඉස්සරහට අවිලා කරලා පෙන්වන්න කොහොමද කියලා. ඔය දැන් මෙහෙමයි. දැන් අපි දැන් අපේ පාටි අපේ පාටි ගියොත් දැන් අපි ඉතින් කැබි ගහමින් දන්නවනේ ඉතින් නේද. නෝ මේ එන්න. එන්නකෝ. ඔය විදිහ නෝ මයි නෑ නෝ. මේ එන්නකෝ එන්නකෝ. නෝ මොකුත් නෑ. ඔව්. එයා පාටි ඔගනස් කරලා ඉතින් කියනවනේ එන්න මේ කට්ටියට එන්න. මිනිහා බැලතර බැලුවේ. ඒ. 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 ඔක කියන්නු විශේෂම ගයන් අයියා ගැන මතක් කරන්න ඕනේ. ගයන් අයියා දන්න වික්‍රමතිලක. තමයි ඒ චෝදනාවට ගොඩක්ම එයා තමයි මෙයාගේ නැටුම් බලාගෙන ඉන්නේ එයාගේ පාටියකට ගිය වෙලාවට බලපංකෝ මේ මිනිහාද දුම නැටලන්නේ නටන්නේ වෙනද ඉන්නේ මිනිහා නෙමෙයි ඇයිම කරන්නේ නෑ ඇයිම කරන්නේ අර දනුන්ගේ පාටිය වල ගිහලා වණ කරන්නවට වැඩිය නියක් නේද තමන්ගේ පාටිය ඩිසිප්ලින් තමන්ගේ පාටිය ඒක මගේ එකනේ මගේ වැඩේ ඉතින් කොහොමද ඉඳලා ඉඳලා මේ සල්ලි ඔක්කොම ඉවරයි වල ඔක්කොම ඉවරයි හදලා වෙනවලියකුත් යනවා අපි මෙයාගෙන self discipline මෙයාගෙන වාට නැති දේ. self discipline. ඉතින් හිතේලන තරුත් එකයි සර්ණානියෙක් එකතුලා ඉන්නේ. ඉතින් අපි මදනේ මේ තරුත් එක තමයි අද රාත්‍රිය ගත කරන්නේ. ඉතින් තව ලස්සන කතා තියෙනවා මේ අය ගැන කියන්න. මේ අයගේ යාළු පොද මේ ඔක්කොම හොඳ යාළුවෝ. ඉතින් ඒ නිසා යාළුවෝ යාළුවෝ දන්නවා වෙච්ච හොඳ කතන්දර සහ මේ අයගේ ඔක්කොම චරිත ගැනනේ. තාම පේශලේ මන්දිර කට ඇරියෙ නෑ. අන්නයි. හරි. හැබැයි අපි ඉන්න කලින් මේ චමල් සිංදුව කියමුනේ. ආ කියමු. දැන් චමලුත් මේ මේ ස්ටේජ් එක මේ දවස්වල යනවනේ දැන්. යනවා. ඔව්. රංගත් එකනේ. නැක්කා වගේ එල්ලලා යනවලු. අනිවාර්යයෙන්ම. ඒ පාර සිංදුත් කියනවාද බා. පේශල බය වෙලා. ඒ පාර සිංදුත් කියනවා. පපුව අල්ලගෙන ආන්. ඔක්කොම බාගෙට බාගෙ බෙදෙනවනේ ලාභ ලාභ යසයස සීන නින්දා ප්‍රසංසා ඔක්කොම එන අපි බාගෙට බාගෙ බෙදෙනවා එන කියන මහත්මයා හරි තව ටික දොයි මාසි අන්තිම වෙන්න මගිරත්තරන් අම්මේ මං පඩි අරන් අද හෙට එන තුරු ගමට 33 කෝටියක් දෙවි පිහිටයි උඹට ආදා අම්ම
ස්තුති ලස්සනයි. දැන් මේ මෙසාවනිස් දැන් ඔයකට කොහමද මේ මේ ඉල්ලුම කොහමද ස්ටේජ් එකේ? ඒ කියන්නේ මේ මේ දව සින්දුව කියනවනේ. දැන් මේක නම් කියන්නේ නැහැ. මේක ඇත්තටම මේ අර මේ හිතේ හයියට කියන සින්දුවක්. මොකද මේ ඉස්සර කොළඹ ආපු කාලේ ඔය සින්දුව තියෙනත් එහෙම එකක් නේ. කියන්නේ බිම් තැන්නේ ඔය අර ඩෑම් එක හදනකොට අම්මට ලියුමක් කියවනවා. ඉතින් ඒ පුතා සංකල්පේ තියෙන්නේ අර දැන් කොළඹ ආපු කාලේ බොහොම ආසාවෙන් අහපු සින්දුවක්. ඒක කවදා හරි මේක කියන්න පුළුවන් වුණොත් හොඳයි කියලා. ඉතින් ඔයාගේ ජීවිතයට සමීපයිද? ඔව් හුඟක් සමීපයි. කොහෙද ගෙවල් කොහෙද? පරදුව අකුරැස්සේ මාතරයි. ඉතින් වේදිකාවෙ ඉතින් තියෙන්නේ මෙයාගේ එක තමයි කෑ ගහන ගියාම අයියේ වේදනාව දෙන්න ඕන ස්ටේජ් එක මම පගේ දොස් කෑ කරා. ගල් ගහන්න තියෙන උඩේ. හරි ඉතින් දැන් හරි ඉරාජ් පේෂන් දැන් ඔයදන කොච්චර කාල යාළුවද? ඔයදන යාළුකම කොච්චර කාලද? 10 වගේ නේ. 10 වගේ. 10 වගේ. 12. දැන් 10 11 ඔව් 11 12. පේෂන් දැන් අපේ යාළුකම ඊට වඩා වැඩි. ඊට වැඩි. හැම වෙලාවෙම ගියා මෙයා කොහොමද එතනට? එහෙමයි දැන් අවුරුදු 22ක්. කාගේද? ඒ කොහොමද 22ක් යන්නේ? ඉරාජ්‍ය හම්බෙන මුල් කාලේ කොහොමද නිකන් ඉරාජ් ගැන හිතන් හිටියේ? මමද? ඔව්. මම හිතුවා සාමාන්‍යයෙන් ඒ කියන්නේ මොන මොකුත් කියන්න බෑනේ මං කියන්නේ. ලොකු කිව්වා ආ ඉතිහාසය දන්නා නේ. එහෙමනේ. පරණයන් දානවා. හිතන් ඉඳපු ඉරාජ් හදිස්සි වෙන්න තුන්නකෝ දැන් මම. පේෂලෝ නොසැලී. මම පේෂලෝ බේරගෙන තියෙනවා. නෑ නෑ මම කිව්වේ මම හිතුවේ ඉතින් සාමාන්‍යයෙන් අර සමහර උන් ඉන්නේ හරි ලොකු සීන් එකේ එහෙම වෙන්න ඇති කියලා. මොකද මම ඉන්දියාවෙන් දැන් ආවේ. මම එතකොට මෙහෙ ඉන්න ආටිස්ට්ලා ගැන ඒ කියන්නේ එතකොට හිටිය ඉරාජ් බාතිය චින්ති ඔය සෙට් එකනේ හිටි මම දන්නේ නැහනේ. ඊට පස්සේ ආශ්‍රය කරනකොට තමයි දන්නේ නැහැ මේ කොමල හොඳ සිම්පල් හොඳ කොල්ලොනේ කියලා. එහෙම නැත්තම් මම හිතේ මුලින්ම නිකන් ලොකු සීන් වෙන්න DJ ෂෙනාස් තමයි අඳුරලා දුන්නේ. ඔව් ෂෙනාස්. හරි. ඉරාජ් කොහමද පේශලව දැන් හම්බෙච්ච මුල් කාලේ පේශල ගැන කොයි වගේ අදහසක් තිබ්බේ? මට හම්බුනේ ඇත්තටම රේඩියෝ channel එකක DJ ෂෙනාස් තමයි කිව්වේ මේ මුහු හිටියා කොණ්ඩේ වවාගෙන මේ ටබ් ලැග් දියාගෙන ඊට පස්සේ පේශල කියව මචං මූ එන වැඩකාරයා. මේ මුත්තක වැඩක් කරන්න කියලා. මේ අපි ඊට පස්සේ ඒ channel එකේම මේ jingles ටික කරානේ. ඔව්. ඊගෙන ප්‍රශ්න තමයි සිත්ති මනීලා සින්දුව කරේ. සිත්ති මනීලා ඉස්සල කරේ දිනුවන්ද ඉස්සල කරේ? සිත්ති මනීලා. ඒක සෑහෙන ජනප්‍රිය වුණානේ. අපේ දුක අයිය ලියපු සින්දුව. දැන් මේ ඔය දෙන්න මේ දෙන්නගේ යාළුකම ගැන කියන්න ගියොත් ඒක කොහෙන්ද පටන් ගන්නෙ? දැන් තරංගවල මොකද අපි දකිනවා ගොඩක් වෙලාවට ඔය දෙන්න එකට ඉන්නවා. තරංග දිනනවා. අනිවාර්යෙන් අපිට දිනන්න නැතුව පරදින්න ලේසින්නේ නැතිෂ. නෑ, අතට කොහෙටවත් යන්නේ නැහැ පරදින්න. කොහොමද දිනන්නේ? දිනන්නේ මම හොඳ ගුරුහරුකම් දෙනවා යුරේනිට. ඔය මගේ ගුරුවරිය තමයි ඇය. ඇය තමයි. ඒක තරංග දිනන විදිය. තරංග දිනන විදිය. ජයග්‍රහණය කරන විදිය පොඩක් කියනක බලන්න. ස්වකීය මොනවද කියන්නේ? අද්දකින් නෑ. අද්දකින් නෑ. අද්දකින්. මොකද දිල දින පළවෙනි ගුරුහරුකම් මොකද? වෙච්ච අවස්ථාව ඇත්තටම එක්තරා අවුරුදු උත්සවයකදී අපිට සූප්පුවෙන් කිරි බොන්න තිබුණා. දැන් මගේ ගුරුතුමිය කිව්වා දැන් පැරදුනා 10ක් විතර තරඟ පැරදිලා තියෙන මේක නම් දිනේ නැත්තම් දෙන්න ඉවසුමක් නැහැ කියලා. මම කිව්වා දැන් කොහොමද මේක දිනන්නේ? ගුරුතුමිය ඇවිල්ලා කොල්ලෙක්ව යවලා බෝතලේ කට කැපුවා. කපල ඉවර වෙලා දැන් කොහෙද යන්නේ? දැන් ඉතින් 1යි 2යි 3යි තරඟ පටන් ගත්තා. ආයිමත් නෑ මං ඉතින් තප්පර 30ට බීල ඉවරයි සූප්පෝ කිරි බෝතලේ මං ජයග්‍රහයි එක. දැන් සූප්පෝ කපලා. මේ මිනිස්සු කරපු දේ සූප්පෝ මම දැන් කියන්න වෙනවනේ. පව් වැඩේ කරන්නේ නෑ නේද? කමන්නේ. අපි තෑගිත් ගත්තා. මොකද දන්නවද? නම් ගම් නොකිය. ඔව්. මෙයා තමයි මම කව නදේශ මම එක තෑගක් දිනුවේ නෑ දැන් මේකේ. අනේ මට මොකක් කරගත් දිනවල දෙන්න කියලා. මම මොකද ඒක උඩ තරඟවලුයි. මම දාන්නේ 3කින් විතර 4කින් විතර මම දිනලා තිබ්බේ. අනේ මට එක කවදාවත් බලන්න කිසිම එකකට ගිහිල්ලා මට කිසිම අවස්ථාවක ජයග්‍රහණයක් අම්මේ මේක දිනවල දෙන්නකෝ කියලා කිව්වා. මම කව හරි පොඩ්ඩක් ඉන්නකෝ කියලා. මෙයා ඉතුරු වෙලා තිබුණේ ඕකෙන් තමයි තරඟේ. සූපුවින් කිරි බොන්නේ. පොඩි මල්ලි කෙනෙක් හිටියා මම. මට මෙහෙන්නේ කියලා.
ඇයි කියලා මම කෝ මේ මල්ලි මේක පොඩක් පළලා දෙන්නකො චුට්ටක් පුළුවන් නම් මැදින් කියලා මාන වැඩ කරලා දිනේ මේකයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් පිටපත දැන් බර 30 දීල ඉවරයි අනිත් කට්ටිය විනාඩි 10 කට විනාඩි 10 කට බොන ඉතින් ඉවර කරන්න මෙයාට ඒක හොර කරන්න තේරෙන්නේ සාමාන්‍ය සූප් වෙමන චුට්ටයි ඉන්නනේ එකපාර මම බීල ඉවරයි මම මම ඇස් දෙක වහලා මම දිව්වා වැඩ කරන්න දැන් ඒ කියන්නේ දැන් බලාගන්න මේ මෙතනින් පස්සේ මේ දෙන්නා වගේ තරංගවල දැක්කොත් කොහෙද ඒ වගේ ආයෙ තරගට යන්නේ යන්න වෙන්නේ නැහැ ගන්නෙන් නැති වෙයි ආයි සූප් පුරේ दुराकथने सुबालुतोरुदा කටුලා දන්න කියන කෙනෙක් ඉන්නේ අපි බලමු දුරකථන සම්බන්ධ කරගන්න හරි මොකද ඉන්නවද ට්‍රේන් එකේ ඉතින් මේ කොහොම හරි මම අපි දැන් ෆස්ට් ක්ලාස් තමයි දැන් මම ෆස්ට් ක්ලාස් කිව්වම දැන් ඉතින් මම හිතේ මාරලාස්සර ෆස්ට් ක්ලාස් කියන ලස්සර ට්‍රේන් එක අපි නියා ෆස්ට් ක්ලාස් එකේ වගේ බොල්ලෝ එනවා මෙහෙම කරන්නේ මැඩම් චියු තිය කෝපි අපිට තුරයි වනි අපිට තුරයි දැන් අපි ඉන්නවා ප්ලැට්ෆෝම් එකේ ප්ලැට්ෆෝම් නම්බර් 3 ආ සම්තින් හිතගෙන ඉන්නවා දැන් ට්‍රේන් එක කාවා දැන් හතට එන දැන් සාමාන්‍ය හතට ඩිපාර්චර් තිබ්බේ හතට ඩිපාර්චර් තිබ්බේ අටට අටටද කොමරි රෑග උදේ කොමරි විනාඩි 10කට කලින් ඔව් මේ අපි හතරෙන් ඉඳන් සෑම සෑන්ඩ්විචස් හදලා ඇපල් ගන්න විනාඩි 10කට කලින් පේෂන්ට් ට්‍රේන් එක අවි සාමාන්‍ය පිටරට වල ට්‍රේන්ස් එන්නේ ඒ වෙලාවටමනේ හත නම් හත දැන් මේක විනාඩි 10කට කලින් ට්‍රේන් එකක් ආවා දැන් මම නජිෂට කිව්වා දැන් මෙහෙම සෑම පැකේ ට්‍රේන් එකේ එල්ලිලා මෙහෙම කොහ මේ මිනිස්සු හරි දුකින් අපරාධේ මේ මිනිස්සු දුක් විඳිනවද මේ වගේ කෝච් වල යන්න කියලා कोची अन्न आसा वैडिका ठग्गा टैक्सी का कॉल करा कोची अल्ला टैक्सी के गया කොච්චර නුරට වෙනකොටත් ගන්න බෑ මිස් පොල්ගහවිලින් ගියා මිස් කතරින් ගියා මෙතනින් ගියා කඩු ගන්න ආවේදී අපි දෙන අත අයරගත් අදහස අපි කොච්චරම ගෙව්වා සෑහෙන ලොකු කාරයක් ඇල්ල ගියාද නෑ ඊළඟ දවසේ ඊළඟ දවසේ උදේ 4 තමයි ඇල්ල ගියේ උදේ 5ට තමයි ඊළඟ දවසේ ඇල්ල ගියේ ඔය හොඳ හොඳ යාළුවෝ දෙන්නේ බලන්න අර අර වගේ හොරට තරඟ දිනලා අර වගේ කැපවීමෙන් ඇල්ල ගියේ ඔය වගේ රැවටිලා දින අපිත් ඇල්ල ගියා ස්පෙෂල් පොඩි පොඩි හරි අපි ඉන්නවා මේ වෙලාවේ බලන්න මේ යාළුවා අඳුරනවාද කියලා සුබලු තොරුදක් ඒවා ආයුබෝවන් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කෙසේම ලැබුවා උනේ ලැබුවා උනේ ලැබුවා ලැබුවා ලබලා තියෙනවා ලැබුවා උ 2023 අවුරුද්ද සුභ වෙන්න ඕන අනේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න දෙන්න බරු හරි දැන් දැන් මොතර ඉඳ ගන්න තිබ්බද දැන් ඔයා ඔයාට මේ මෙතන ඉන්න 6 දෙනාගෙන් කාටද කතා කරන්න ඕනේ මට 6 දෙනාට මේකපාර කතා කරන්න තිබ්බන හොඳයි ඉතින් අඳුරන්න පුළුවන්ද කවුද කියලා කවුද කවුද නාදේශා හරි ගයන් 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 स्तुति නැහ උත්තරේ කිති ෆෝඩ් එක කට් කරන්න ඕනද වැඩිදුර බක්කටයි යුරේනි අක්කගෙන තමයි හොඳටම දන්නේ අම්මා එක කියන්නේ කියන්න බලන්න යන්න කියන්නේ ඉතින් මේ ප්‍රසිද්ධිය කියන්නේ කොහොමද මම ලැච්ච වෙනවා ඒ මොකද ඒ කතාව ඔය මේ මම දන්නේ නැති ඒ කතාව දැන් මේ 6 දෙනා වරද්දන් ඉන්නේ අනුෂ්ක උදාන සුබ අලුත් අවුරුද්දක් ඒවා ආ ඒ මේ මේ කී අරබඩුත් ඇරෙන්නේ ඒක වස්ති අනුෂ්ක ඉන්නේ අනුෂ්ක කොහමද මේ අලුත් අවුරුද්ද වුණා 2023 මොනවද බලාපොරොත්තු වෙන්නේ ඉතාලම සුබයි සමය මොටම මේ මේ හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මේ ඔයා ඉඳගත් එක අපි ඊට වැඩිය සර්ප්‍රයිස් මේ ওই ප්‍රෝග්‍රෑම් එකේ බොහොම ස්තුතියි මේ ආරාධනා කිරුවට ඇත්තටම මේ දුනිය අනිවාර්යෙන් ඊළඟ වෙලාවට සම්බන්ධ කරගෙන එනවා ওই ප්‍රෝග්‍රෑම් එකේ ඉඳන් ඉන්න
මේ ඔය සුපුරුදු මෝඩවල් ටිකට ඒගොල්ලන්ට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. සුවර්ණ වාහිනිය බලන් හැමෝටමත් සුබලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා. අපරාධින ගෙදර බුදිය ඒකට අර ඉස්සර දාන්නේ අර මැගසින් වල දාන ෆොටෝ වල ඔක්කොම මෙහෙම ජූස් අල්ලගින්න වරමේ අපි යන්නින්නට අපේ එක යාළුවෙක් කියනවා හී මේ බලන්න මේක මරු මචං මේ මොඩල්ස් ලා බලන් ගියාම අපි අපේ යාළුවගේ වයිෆ්ලා මොකෝ මෙහෙම නෑ බං ෆොටෝ වලට ඉදර ෆොටෝ හරි ඉතින් අපි යුරේ මොකද කියන්නේ ජයවේවා කිව්වා ඔයා කියපු ටික මං කිව්වා කියලා රැප් එක
යුගගිය දෙන්නම කියනවාද වෙනසකට යුගගිය තනියෙන් කියනවා යුගගිය ආයි මොකටද නේ කාමත් එක්ක කරන්නේ ගෑ එකයි පී එකයි නේ තියෙන්නේ ආයිමත් කලන්ත දැම්ම හරි ඉතින් අපි එකතුලා ඉන්නේ හිතෙලන තරු හොඳට තවත් අනිතර කතා කරන්න පුළුවන් දුරකට මාර්ගයේ විවෘතයි ඒක තමයි මතක් කරන්න ඕනේ ගිහිල්ලා බලන්න ස්වර්ණවාහිනී Facebook page එකේ සජීවීව නරඹන්න පුළුවන් ඒකම තමයි YouTube ඔස්සේ සජීවීව නරඹන්න පුළුවන් ඉතින් ඔන්න වටිනා තෑගි පාර්සල තියෙනවා ඩිම්රෝන් ඉතින් ලෝකයක් වටින ඔබ හැම දෙනා වෙනුවම 6 දිනක් ඉන්න ඉතින් ඒ 6 දිනා වෙනුවම තමයි මේ බොහොම වටිනා තෑගි පාර්සල ලබා දෙන්නේ ඉතින් ඔන්න අපි බොරුවට කියන්න ඕනේ අඩු කරන්න 28 දෙකයි අපි ඉපදිලා අපි ඉපදිලා නේද නරිෂා මෙන්න මේක පේෂල්ට දෙන්න පේෂල් වුණ මගෙන් අලුත් අවුරුදු තෑග Thank you මෙන්න මගෙන් ඉරාජ්ට මේක වටිනා Thank you ඔතින් මේ පැත්තරනේ රෑම ගිලි ඉරාජ්ට වාව් මේව ගාලා නේද මොන ඩිම්රෝන් වෙතින් ලෝකයක් වටින මේ 6 දිනාට ඉතින් බොහොම වටිනා තෑගි පාර්සල් ලබා දුන්නේ හිත ඉල්ලන තරු වැඩසටහන ඇතුළේ ඉතින් එවනම් අපි ලෑස්ති වෙන්නේ තවත් විරාමයක් ලබා ගන්න ප්‍රධාන අනුග්‍රහය Nestle Indistamalt සමතා ඔබව බලගන්වන්න 100%ක් සූදානම් අනුග්‍රහය ෆ්‍රීලන් එන්න දිනන්න ළඟම ෆ්‍රීලන් අලුතල දැනගැනීමට මිස් කෝල් එකක් දෙන්න Dream Run ලෝකයක් වටින ඔබට Run One Malt කිරිසාරයේ සහ පෝෂක සමගින් දවසට හොඳ ආරම්භයක් දෙන Nestle Indistamalt සමදා ඔබව බලගන්වන්න 100%ක් සූදානම් ලංකාවේ හතර කොනටම හරියන සැප වින්ම unlimited plan එක unlimited blaster unlimited facebook whatsapp youtube එක unlimited call සහ sms 1000ක් මාසෙටම රුපියල් 899ක් විතරයි activate කිරීම reload for my dialogue app එකේ best ever sunlight 0.77/440/440ට missed call එකක් දෙන්න nileka jewelry නවතම ශාඛාව දෙසැම්බර් 28 උදේ ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිටදී විවෘත වේ ලැබුවා ඌ මේ නව වසර හැමෝටම life boy හැමෝටම සුබ නව වසරක් වේවා Nestamalt Salary for Life ඔබේ අරමුදු බලගන්වන්න අවුරුදු 55 වනතේ සෑම මාසකම රුපියල් 50,000ක් Nestamalt Grand Varsity ප්‍රගතුවේ උඩුපියන් පතේ ඇතුළත ඇති රහස් අංකයේ හිස්තැනක් හැඳුනුම්පත් අංකය ටයිප් කර 42252ට අදම SMS කරන්න. අපි අපිට උදව් කරන්න ඕන කාලයක් මේක. ඔයාගේ ගමේ හෝ ලංකාවේ ඕනම තැනක ඉන්න. අපිම සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න ඔයාගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවද? එහෙනම් 0770440440ට දැම්ම මිස් කෝල් එකක් දෙන්න. ඔයාගේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න. තෝරාගත් best ever ව්‍යාපෘති 100කට මුදලින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 100ක මූල්‍ය ශක්තියක් පරිණමන්න. best ever sunlight සෝදානම්. best ever sunlight මනු දමට වැඩියමක්. මම මගේ පැටියට හොඳම දේ දෙන්නේ ආරක්ෂාව ගැන ඉඳලා. ඒ වගේම හැම පැටියෙක්ගේම ආරක්ෂාවට බේබි ශිරමි නිෂ්පාදන ක්‍රියාවලියේදී අපිටම සුවිශේෂීව පියවර 8කින් ආරක්ෂාව තහවුරු කරන්න පරීක්ෂාකාරීව අමුද්‍රව්‍ය තෝරා ගැනීම. බිලින්ද සමට සුරක්ෂිත බව සායනිකව තහවුරු කිරීම වැනි පියවර අනුගමනය කරනවා. දෙමාපියන් විසින්ම විශ්වාසයෙන් නිපදවන ලංකාවේ අංක 1 ලදරු නිෂ්පාදනය බේබි ශිරමි best ever sunlight 0.77/440/440ට missed call එකක් දෙන්න making memories of a lifetime
The wonderland of Egyptian splendor in the Emerald Isle. Royal Ramesses. Amma, amma. Amma, ya? Happy birthday, amma. Leda doganathu hemadama satutin innone. Mage honda duwa. Pottak inna. Kohenda mekata salli? අම්මට බියුටි සබනයි මල්ලිට වෙනම සබනයි නැතුව හැමෝටම ලයිෆ් බෝයි ගෙනාවා. හැමෝටම ලයිෆ් බෝයි. ඔව් හැමෝටම ගැලපෙන්න තමයි අලුත් ලයිෆ් බෝයි හදන්නේ. ඔලිව් සහ මී පැණි වලින් සාරවත් නව ලයිෆ් බෝයි. විෂ බීජ වලින් වැඩි ආරක්ෂාවක් ලබා දී සමීපයේ තුමනේ රඳවයි. නැවුම් සුවඳ සහිතයි. හැමෝටම ලයිෆ් බෝයි. ගැස්ට්‍රික් කම්ලිකතාවය. පිටත් වෙන නැකතත් එනවා. ඔව් බල බල ඉන්න වෙලාවක් නෑ. ඊනෝ ඊනෝ. ඊනෝ තමයි හරියන්නේ. ඊනෝ ඉක්මන් විසක සහනය. තරහයෙන් ක්‍රියා කිරීම ආරම්භයි. ඊනෝ නොනවතී ජීවිතේ විඳින්න. දැන් ලෙමන් රසයේ ඊනෝ ජීවිත අරගලයේ ජයගෙන ලොවක් දිරන්නට නම් හැම දිනම හැම ඉරියව්වකින්ම විශිෂ්ට වෙන්න ඕන. ඔබ සමට ලොවක් දිනන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. 2023 නව වසරට මල්ටිලැක් සුභාසිරි පතන්නේ ලොවක් දිනන්නට යන ගමනට එක් වෙන වනිදු හසරංග සමගින්. Best ever sunlight එක ශ්‍රී ලාංකික බැඳීම් වලට වැඩිපුර ශක්තියක් වෙන්න. එහෙනම් 0770-440-440ට මිස් කෝල් එකක් දෙන්න. තෝරා ගන්නා best ever ව්‍යාපෘති 100කට මුදලින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 100ක් තීනා ගන්න. Best ever sunlight මනෝදමට වැඩියම. අනාගතය වෙනුවෙන් අද දින ඔබට අසීමිත සුභපැතුම් ගෙන එන dialogue. අම්මා අම්මා. අමයා. Happy birthday අම්මා. ලෙඩ රෝගනතු හැමදාම සතුටින් ඉන්න ඕනේ. මගේ හොඳ දුව. පොට්ටක් ඉන්න. කොහෙන්ද මේකට සල්ලි? අම්මට බියුටි සබනයි මල්ලිට වෙනම සබනයි නැතුව හැමෝටම ලයිෆ් බෝයි ගෙනාවා. හැමෝටම ලයිෆ් බෝයි. ඔව් හැමෝටම ගැලපෙන්න තමයි අලුත් ලයිෆ් බෝයි හදන්නේ. ඔලිව් සහ මී පැණි වලින් සාරවත් නව ලයිෆ් බෝයි. විෂ බීජ වලින් වැඩි ආරක්ෂාවක් ලබා දී සමීපයේ තුමනේ රඳවයි. නැවුම් සුවඳ සහිතයි. හැමෝටම ලයිෆ් බෝයි. Best ever sunlight එක ශ්‍රී ලාංකික බැඳීම් වලට වැඩිපුර ශක්තියක් වෙන්න 0770-440-440ට මිස් කෝල් එකක් දෙන්න. තෝරා ගන්නා best ever ව්‍යාපෘති 100කට මුදලින් රුපියල් ලක්ෂ බැගින් ලක්ෂ 100ක් දිනා ගන්න. Best ever sunlight මනෝදමට වැඩියම. මෙදෙලන තරුව ඉතින් නැතත් සජීවීවයි ස්වර්ණනේ ඔස්සේ ඔබ එකතු වෙන්න ඉතින් ඔන්න මතක් කරන්න ඕනේ ස්වර්ණනේ Facebook page එකට යන්න සජීවීව නරඹන්න පුළුවන් ඒ වගේම තමයි ස්වර්ණනේ YouTube channel ඔස්සේ සජීවීව හිත ඉල්ලන තරු මේ තරුත් එක්ක නරඹන්න පුළුවන් ඉතින් ඉතින් මොකෝ නෑ මම ඉන්න බෑ එකතන ඉන්න බෑ මම ආවා ඉන්නේ මම මේ breaking එක වෙලා කතා කරනවා එයා වෙන වැඩක් sorry නෑ මං කොහොම මේගොල්ලෝ දෙන්නට මේ පොඩක් පොඩි දෙයක් මේ හංගන්න කතාව කරලා දෙන්නෙක් පෙන්වන්න පුළුවන් කියලා පොඩ්ඩක් ඇහුවා ඉතින් ඇහුවා ඉතින් ඇහුවා ඇහුවා අපි ආගිව ආ ඔගොල්ලෝ ආගිව පෙන්වනවා ආගිව එහෙනම් පෙන්නමුකෝ හා නේද ඔය 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 ඉල්ලීමක් කරා ඒතර ඒගොල්ලෝ ඒ අරවීම බාරගත්තා ඔව් ඔයගේ ප්‍රෝග්‍රෑම් එක මං එකට අවස්ථාව දුන්නා ආ එහෙනම් හරි එහෙනම් කරන්න darlings කියන්නේ මෙහෙම මම පත්‍රයක් බල බල ඉන්නේ පත්‍රයක් ගෙදර නේ වැඩ කර කර ඉන්නවා නිකන් ගෙදර වැඩ කර කර ඉන්නවා දෙන්න මුකුත් නැහැ ඕක මම හංගන්නේ හා නිකන් බලුවම් පේනවා නේ මාත්‍යා ඔව් හයි සබලතරුක් දැක්ක ආ එසේම වේවා හයි මාත්‍යා මේ සල්ලි ගියක් හරි සල්ලි කොහෙද සල්ලි සල්ලි නැතිම අවුරුද්ද මේක රිම් එකෙන් දුවන්නේ අල්ලි කොහෙද මල්ලි අපිටත් නැතු ඉන්නේ මාතේ අඳින්න මොන හරි ඇඳුමක් මොනවා හරි ඈ අඳින්න මොන හරි ඇඳුමක් මොනවා හරි පරණ ඇඳුමක් මොනවා හරි තියෙනවා පරණ ඇඳුම් තමයි අපි සම්පූර්ණ මේ අවුරුද්ද ඇඳින් ඇඳුම් ගත්තෙම නැහැ කොහෙ ඇඳුම් ගන්න පිස්සු පරණ ඇඳුමක් දෙන්න ඉඟන්නේ කොටවත් දෙන්න ඇඳුමක් නැහැ මාතේ මේ කන්න මොනවා හරි දෙයක් වන් මොනවා හරි gedara තියෙන දෙයක් දෙන්න අපි කන්නේත් අමාරුවෙන් ඒලත් දෙයක් ෂේප් කරන් කන්නේ පිස්සුද මොන කෑම මොනවත් නැහැ එන මාත්‍යත් යම් මාත් එක්ක ඈ මාත්‍යත් යම් මාත් එක්ක යන්නේ
දෙවස් නෑ අනෙකක් තියෙන්නේ සහ ඒක පේශල ඇත්තරම දැක් දැන් මේ ඔවගේ මතන මේ අපි ඔවගේ වීඩියෝස් කරන කට්ටිය මතන පොඩි වෙලාවකින් සෑහෙන්න ලස්සන මේ වීඩියෝ එකේ ලොකු පණිවිඩයක් දෙන්නේ නෑ නෑ මම කියන්නේ මේගොල්ලන්ගේවත් එක්කම ඒකයි සහ මේගොල්ලන්ගේ මේ ජනප්‍රිය ඔයගොල්ලන්ගේ නේකේ ඇත්තරම සෑහෙන ලස්සනයි පොඩි වෙලාවකින් රකට විනාඩියක් විනාඩි දෙකක් මේ වීඩියෝ එක ස්ක්‍රිප්ට් එකක් එන්නේ නේ ඔව් ඒ වගේ ගන්න ඒ ලාට එන්නේ ඉතින් කොහොම ලස්සනට කරනද ඉස්සරහටත් ඒ වගේම කරනද ස්ක්‍රිප්ට්ස් කියා දාලා තියනවද 300 වයස් බේදයක් නැතුව ඔක්කොම ආදරය කරනවානේ එනිසා මේ 18 ප්ලස් කරගන්න ඕනේ ළඟ තමල් මේ ඔය ඔය ඉල්ලීමට එකතු වෙන්න එපා මොනවාද ඔව් ඒකම ලැජ්ජ කරන්න හොඳ නැහැනේ මේගොල්ලෝ ගොඩාක් වෙලාවට ෂෝස් තියෙන රැට හැමදාම ෂෝස් වලට ගිහිලි ගිහිලි මහන්සි වෙලා ටයර්ඩ් අයිස් තියෙන නිසා ඒක අනිත් පැයට පෙවුනහම කැතයි නේ නිසා කවර් කරලා නේ ඇස් බහැලා තිනවනේ අන්න ඒකයි ආ එහෙමත් තියෙනවා සහ ලයිට් එක වදිනකොට මොනවද දැන් මට දිනවා දැන් අපි මේ ලයිට් වල ඉඳලා එක පාට නියම් බොඳ වෙනවා වගේ එකකුත් තියෙනවා චූටි එහෙම එකකුත් තියෙනවා සමහර දවසර මම ගෙදර යනවා මේ සංග්ලාස් එක දාගෙන ගෙදර යන වයිෆ් අදත් අදත් හරි බඩෝ ටීවී බලන්නෙත් සංග්ලාස් දාගෙන ගෙදර මගේ මුගෙ දෙපැත්තේ වීදුරු තිබුණේ පේන්නේ නැටි ඉරක නැත්තම් ඉච්චර ඉරවුව ඇති එක සමහර ක්ලෂාය කාලුත් නේ කක්කේ මේක අපි ආසයක බලන්නනේ අපි ඉතින් වීදුරු ආසයක බලන්න වීදුරු කියවන්න ජීවත් මිනිස්සු අනේ වීදුරු නැත්තේ සංග්ලාස් එක දාගෙන ටීවී බලන නෑ ඒක යා වෙනම් පෙන්න මං එක කරගෙන යනවා ගෙදර ඉරත් අපි මේ ඔයගේ සින්දුවක් කියමු නේද කියමු කියමු මොකද කියන්නේ අපි කියමු වෙනසකටත් එක ස්වීටි මැනික ස්වීටි මැනික ඔය දෙන්නා රංග දූස ඉරත් දූස මම උසයි නේ මං චුට්ටක් විතර උසයි ඔයගේ උස කීයද මං 6 4 ඉන 6 4 36 ඉන කීයද 36 පපු 6 4 ට ගැලපෙන ඉනක් නෙමෙයි දාගින් තියෙන්නේ නෑ ඔව් අන්තර 56ක්වත් එන්න ඕන උස ඔව් මහත නෑ ඉතින් ඒක හරි ලක් පේශල් එන්නක පොඩි අපි දෙන්න කාලිකින් කියන සංග්ලාස් දාව කියන සංග්ලාස් දා පොඩි ඉන්ටර් එකක් දෙන්නම ලස්සන අපිට දෙන්න යුරේනි ලස්සන dance එකක් නියමයක ඔබ පොඩි මේ කියන්න පිළිගන්න පොඩි එහෙම දෙන්න ඕනේ පොඩි පිළිගන්න කියලා ලස්සන ඉන්ටර් එකක් පිළිගන්න යුරේනි නොෂිකාවි පේශ Kella sweeti manika mage man onna aava umma umma ole kalu naughty kella sweeti manika mage man onna aava umma umma ole bane di hemodu gift denna one besana dakkane hemodu gift denna hemodu badinne mata dunne mata langara gedara dige rasane nune urulada pana pan mage papuwa mage gindara mage man hari handsome nune romeo juliet mage api denna ma mai kalukelle aadare dalle
මාගේ පනමයි සිටුනා කළු නොචි කැල්ල ස්වීටි මැනික මාගේ මං ඔන්න ආව උම්මා උම්මා ඕනේ කළු නොචි කැල්ල ස්වීටි මැනික මාගේ මං ඔන්න ආව උම්මා උම්මා ඕනේ මල් මද හාසේ ඕතුරයි දැසේ ලෝකෙට රහසේ ඉඳපන් පහසේ මල් මද හාසේ උතුරයි දැසේ ලෝකෙට රහසේ ඉඳපන් පහසේ කොකිස් අවුරුදු මේ මිස් අතේ නොමුදු එනවද මගේ ළඟට වස්තු හඳන් බලලා හදමු කෝරු චිකි බිත් මහත පිටු සාරිය නන්දාල වලලු ෂෝටි මැනික නටන බබ අතහල්ලලා දුන්නතොත් අඟුරු වලට ළඟම පාට කළුළු ඊට වඩා මගේ මැනික සුදුළු මටම කැපෙන හොඩම පාට තලලු කියන්නේ මං විරිදු කළු නොචි කැල්ල ස්වීටි මැනික මාගේ මං ඔන්න ආව උම්මා උම්මා ඕනේ කළු නොචි කැල්ල ස්වීටි මැනික මාගේ මං ඔන්න ආව උම්මා උම්මා ඕනේ යනකොට මම මැදට පයින්න ඕනේ නෑ නේද මම ඒකක් දැක්ක සහ මට හිතෙන ඒ වගේ සින්දු තමයි ලියවෙන්නේ දැන් මේ වගේ දන්නේ උම්මා උම්මා ඕනේ කියනකොට නේද ඒවා නිකන් හරි ලස්සනයි මම දැන් අද ඇත්තටම මේ වැඩසටහන බලුවොත් සින්දු ටික වෙනම බැලුවොත් නියම ඒවා ටිකක් තියෙනවා දැන් මේවා යනවා මේ වෙනද ප්‍රථම ආදරය යනවා කැසට් එක අර අපි ඉස්සර ගහගන්න කැසට් එකේ අපිට ආස සින්දු ටික රෙකෝඩ් කරගන්න ඔක්කොම තියෙනවා ඒ වගේ ඔක්කොම තව ටික දුවයි ඒක තව ටික දුවයි යනවා ඔක්කොම උම්මා උම්මා ඕනේ ඔක්කොම යනවා හොඳයි අලුත් සින්දුවට ගෑනු නොදන්නේ පරණ සින්දුවක් රීමික්ස් කරා ඒක දැන් හැම පාටි එකම හැම තැනම ප්ලේ වෙනවා මම TikTok එකකුත් කරලා එක නේ වයිරල් ගියා ඔව් TikTok එකකුත් කරලා එක මිලියන ගාන බල්ලත් බලන්නකෝ ඒවත් කරගෙන මේක ඒක දන්නේ නැහැ ඒවත් කරගෙන නෑ සින්දුව නැගලම ගියා මම දන්නේ නැගලම ගියා ඕන තැනක දැන් හැම කියන්නේ වෙඩින් පාටි එක අනිවාර්යෙන් ප්ලේ කරනවා ඒ වගේ මියුසික් වීඩියෝ එකක් මම පොඩි වෙනස් මියුසික් වීඩියෝ එකක් කරේ කැලිෆෝනියා වල පොඩි පෞගිය මාස 3-4 මම පොඩ රිසර්ච් කරලා අලුත් දේවල් ටික ඉගෙන ගත්තා නේ වෙනස් වැඩක් කරා දැන් සාමාන්‍යයෙන් ඔය දෙන්නගේ මේ මේ කන්ටෙන්ට් හදනකොට දැන් ඔය දෙන්නගේ මේ 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 කවුද වැඩේ බැලන්ස් කරන්නේ මොන වැඩේ සාමාන්‍යයෙන් බැලන්සින් පාට් එකේ ඉන්නේ මම තමයි මෙයා ටිකක් වෙනස් තමයි එනාලි තියෙන මම වැඩි නා කියන දේ අහන්නේ නැද්ද නෑ මියා තමයි කියන දේ අහන්නේ නැත්ේ උනාට මේ සමහර වෙලාවට විතරයි හැම තිස්සෙම නෙමෙයි ගොඩක් වෙලාවට ඉතින් මේ මෙයා ඉතින් මෙහෙමයි අර සන් ලියන්නේ කවුද ලියන්නේ
මොන දෙබස කිව්වත් මට ඉතින් දෙබස් දෙකකට වැඩි එකපාර කියන්න අමාරු. ඔව් දෙකක් වගේ තමයි යන්න වෙන්නේ. උපරිම එකක් දෙකක් වගේ තමයි ඊට පස්සේ ටේක් 20කට 30කට යන්න වෙනවා. මේ බලන්න ඒ ඇස්සේ ටග් ගන්න අදීෂා පර්ෆියුම් එක. ඒක කාට මොකද නැහැ 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 මම ටිෂු එකක් හෙව්වේ. ආ ටිෂු එකයි පර්ෆියුම් එකයි. ඊට පස්සේ මම ඒක දැක්කදී පොඩක් දැන්. අපිකාව තියෙන කීවා මට ආරි දාන එකයි නෑ නෑ ඇත්ත ශ් දැක්ක අම්මා කොහමද AC එකේ ඉඳලා පුදුදු නෑ මේක කරපු විදිය බලන්න ඊටෝසි ඉතින් අපි දෙන්නම තමයි ගොඩක් වෙලාවට අපි කතා බහ කරනවා සාමාන්‍යයෙන් අර එකඟ වෙන දේවල් සමහර ඒවා තියෙනවා අර ඩයලොග් එක මේක කිව්වොත්ද හොඳ මේක කිව්වොත්ද කොහොම ඉතින් අහන දේවල් තියෙනවා ඒකෙත් ඉතින් ගොඩක් වෙලාවට මෙයා කියන එක තමයි ගොඩක් කලාවට ඉතින්. මෙයා තර්ක කරගන්නවා ඉතින් මේම කරගන්නවා සමහර රණ්ඩුත් වෙනවා. රණ්ඩු වෙනවා කියන්නේ මෙහෙමයි ඉතින් දැන් සමහරවිට ඉස්සෙල්ලා මුලින්ම දැන් ජෝක් එකක් හම්බුනාම මට හම්බුනොත් ඉස්සෙල්ලාම පළවෙනියට මට hina යන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙයාට ගෝ මෙයාට hina යන්න එපා. ඊට පස්සේ දැන් මම සමහරලාට ඉතින් එනටම හිතලා හොයාගෙන ඇවිල්ලා මං කියන නියම කතාවක් හම්බුනා මචං මෙහෙම මේමයි කියලා කිව්වම ටිකක් කළා. සිට නෑ වගේ නේ කියලා කියනවා. ඊට පස්සේ පොඩ තරහ යනවා ඉතින් ඊට පස්සේ මටත් ඊට පස්සේ මෙයාගේ මේවත් ඉතින් අර එහෙම වෙනවා පස්සේ හැබැයි සාකච්ඡා කරලා කොතනදී හරි දෙන්නගේ එක්කෙනෙක් එකඟ වෙනවා හරි කියන්නේ හරියට මට පුළුවන් නම් කන්වින්ස් කරගන්න මෙන්න මේක මචං මෙතන වෙන්න ඕන කියලා එයා පිළිගන්නවා එයා මේ කරනකොටත් එහෙමයි ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් මේ 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 චමල් දවස් කීයක් ඔයා වාහනේ ගිහිල්ලා බැස්සුවාට පස්සේ ගේ ළඟින් ගෙදර ඉන්නේ නැතුව ඔව් ඒ ඉස්සර හැබැයි දැන් ඉස්සර කියන්නේ මේ යනයි ප්‍රශ්නේ දැන් වාහනේ දාන්න කියලා ඔව් එතන පණි පිටියේ ගෙදරක හිටියේ ජනප්‍රිය කරලා නැහැ එතකොට සමහර පොඩි වාහනයක් තුන අපි දැන් පාටියක් තියෙනකොට මට හැනෝ දැන් එතෙන්දි තව එනවා දැන් පාටියේ අවසන් අර්ධයට ළඟා වෙනකොට කෝල් එනවා ආයි තව ආ කොහෙද එහෙම හරි හරි එතන දැන් තව විනාඩි 20කින් ඉවරයි එහෙම කියලා එනවා ඊට පස්සේ මං කියනවා දැන් කොහෙවත් යන්න එපා ගෙදර යන්න හරි 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 අවුලක් නැහැ කියලා හරි හරි හොඳ ළමයි වගේ ගෙදර යනවා ඔව් හරි හරි කියලා මං ගෙදර ළඟට ගිහිල්ලා බස්සනවා බස්සම ගේට්ටුවත් අරගෙන අතුලටත් යනවා කියලා මෙහෙම කරලා මම යනවා ඊට පස්සෙන්ද ආරංචි වුණා තව දැනකට ගිහී තව පාටියකට ගිහිල්ලා ඊට පස්සේ ඊළඟ කාලෙකට ඊළඟ දවසක මං ගිහිල්ලා මෙහෙම මේ මෙයාව දාලා මං චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේ ලයිට් ඔෆ් කරලා වාහනේ නවත්ත ගත්තා අතත් වනලා අතුලට ගියා මිනිහා චෙක් කරන්න ඔව් බලන්න ඊට පස්සේ ටිකකින් මේ විනාඩි 3කින් වගේ මිනිහා ගේට්ටුව අරගෙන ආවා අත දැම්ම දිවිලේ රින්ගලා යන ආපහු පැත්තට ගියා එදා ඉඳලා මේ ගෙදර බැහැලා ඇතුළට ගිහිල්ලා අර පවුල අතවන්නකම වයි ලයිට් එක දාන්න හරියට උඩ ලයිට් එකක් තියෙනවා ඒක ලයිට් එක දානකම ලයිට් දැම්ම මායි එන්න බෑනේ එහෙම තියෙනවා සමහර තින් තව ඒවා තියෙනවා මේ දැන් නොකිය යන ඒවා පාටි තියෙනවා මට මට කෝල් එකගෙන සමහර ජනයිප්‍රිය කියලා මෙයාගේ නම්බර් එක. ජනයිප්‍රිය කියලා සේව් කරලා තියෙන්නේ. දේ මන්න එකටම කෝල් එකගෙන මේ මචං ඊයේ සින්දු ටික පට්ටාදල. ආ හරි හරි එලේ. ඊට පස්සේ ආයි කෝල් ඊයේ කොහෙද සින්දු කිව්වේ? ඈ? නම වැරදිලා එනවා මට සාමාන්‍යයෙන් කෝල් ඉතින්. එහෙම හොර කරන්න බෑ එකන කොයි විලේ. බෑ 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 හොර කරන්න බෑ කියන්නේ මේ. හැබැයි පේජ් එකට මැසේජ් දානවනේ මේ මගේ දවස් මැසේජ් එකක් දාගෙන ප්‍රියා අයියා මේ කොළොන්නාවේ අන්දී යනෝ දැක්ක කියලා මම මෙයාට කියන්නේ නැතුව ගියේ. කොහෙද කොළොන්නාවේ ඉන්නේ කියලා කෝල් කරනවා. හොර වැඩක් කරන්න බෑ කියනවා. මාත් ඉතින් බයිට් පොයින්ට් එකේ මෙච්චර. හොඳ හොඳ යාළුවෝ. හොඳ යාළුවෝ ඒක තමයි. ඉන්නම ඉන්න ඕනේ ඉතින් වැඩේ තියෙන මෙයාට දැන් අර එකක් ඉවරුනහම මෙයා ගෙදර යනවා ඉතින්. එකක් ඉවරුනම කියන්නේ එක බෝතලයක්. නෑ එකක් කියන්නේ එක පාටියක් ඉවරුනහම ඒක මෙයාට කියවල අහන්නේ ඒ නිසා මෙයාට නොකියා පොඩ්ඩ ෂේප් එකේ යන්න බලන්න ඉතින් වැඩක් නැහැ පහවදාට දෙවෙනිවර ආරංචි වෙනවා හරි නදීෂා හේමමාලි yes හරි ඩිපොසිට් නේ නදීෂ බලන්න ඕ ඔය මේ ඩිපොසිට් ඩිපොසිට් නේ බලන්න මගේ කලින් වැඩසටහන හරහා මම මේව තමයි පර්ෆියුම් ටිකක් දාගත්තා අතරමැද තව ක්‍රීම් ටිකක් දාගන්න ඉෂුව එකක් වගේ දැන් පර්ෆියුම් උත් ගහන්න හරි සින්දුවක් කියමු හරි කියමු එන පළවෙනි සින්දුව. ඕ ඒ ඇත්ත නෙවෙන්න බාන මේ මේ කතාව මේ කියන දේ අහගන්නක මොකද්ද කියලා ඔක්කොටම ඉස්සරි වටිනා දෙයක්. අපි යමු. පස්සේ ආ කතාව කියන්න. මේ අහගෙන Oh
දෙදා සිස්තුන පටන් ගන්න එක අමතක වෙන්නේ නැහැ. පළවෙනි ගීතේ වෙච්ච නාගත්තා. හැබැයි ඒ වගේ දුවට ඒ රංගනෙන් හම්බෙච්ච දායකත්වය. හරිම අගේ නෝ දේ ඔක් සීරු දෙනාගේම දායකත්වය. ඔව්. ඒක හෙව්වත් බුදුම හැවිල්ලා හෙව්වා. මට සින්දුව කියා ගන්න බැරි වෙච්ච කෝගොල්ලෝ. හැබැයි මේ යුරේනි මැද ඒ කොහමද ඇක්ට් එක පුරුදු උනේ? අපි දෙන්නා ආයි කන්ටැක්ට් වලින් ඔය. අපි ආයි කන්ටැක්ට් එක. මොකද ගොඩක් අර පොඩි කාලේ අපි ගස් වලට ගල් වලට මේ මේ අපි කිව්වා මැදදී යුරේන්ටයි ඉරාස්ටයි විතරයි කොහ මේ සින්දුව හරියටම නේ කිව්වක් කිව්වා. ඔව් මොකද මේ සුපුරුදු තනිය හොඳා කියන එක තනිය හොඳා කියන එක මේගොල්ලන්ට කියන්න බෑනේ නාලි මේගොල්ලෝ උඩ දමාගෙන කිව්වට. අපි මම දෙකම වාරු කරලා කිව්වා තියෙන්නත් උඩ නෑ තින්නේ. සුපුරුදු නුපුරුදු දෙකම කිව්වා. එතන මුකුත් වෙන්නේ නෑනේ. අවුලක් නෑ. ගියට ඔය සුපුරුදු දී සුපුරුදු දී කියලා. එතකොට හරින්නේ දෙකම හරින්නේ දෙකම කතා කරන්න දුරකථන මාර්ගෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන් ඉතින් විරාමයට ගිහිල්ලා කතා කරමු. ඉතින් එහෙමනම් එකතුලා ඉන්න මතක් කරන්න ඕනේ Facebook ඔස්සේ සජීවීව නරඹන්නට පුළුවන්. එතක තමයි ස්වර්ණවාහිනී YouTube channel එකට යන්න ඒකත් සජීවීව නරඹන්නට පුළුවන්. ඉතින් එහෙමනම් අපි ලෑස්ති වෙන්නේ විරාමයක් ලබා ගන්නට. ප්‍රධාන අනුග්‍රහය Nestle Indistamalt සමත ඔබව බලගන්වන්න 100%ක් සූදානම් අනුග්‍රහය ෆ්‍රීලන් එන්න දිනන්න ළඟම ෆ්‍රීලන් අලවිසල දැනගැනීමට මිස් කෝල් එකක් දෙන්න Dream Run ලෝකයක් වටින ඔබට Run One Malt කිරිසාරයේ සහ පෝෂක සමගින් දවසට හොඳ ආරම්භයක් දෙන Nestle Nestamalt සමදා ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. ඒත් යාවේ හිදි බලාගෙන තිබුණෙත් මෙහි දේවල්මයි. එයා හැම වෙලේම කිව්වේ ලෝකයක් වටින කෙනෙක් වෙන්න නම් අපේ වටිනාකම හොයාගන්න ඕනේ කියලා.
ඩ්‍රීම්රන් ලෝකයක් වටින ඔබට. ජයසිරිමා බෝධිය කේන්ද්‍ර කරගත් අවුලුපත් සංස්කෘතික උරුමයක් අපට කියන්න. හදවතේ රැඳුණු අපේකම එක්කල මාතර ෆ්‍රීලන් කුළුපඩු. ලංකාවේ හතර කොනටම හරියන සැබවින්ම unlimited plan එක. unlimited blaster, unlimited facebook, whatsapp, youtube එක, unlimited call සහ sms 1000ක්. මාසෙකට රුපියල් 899ක් විතරයි. activate කිරීම reload for my dialogue app මගින්. best ever sunlight. මනු දමට වැඩි යමක්. ශ්‍රී ලංකිකයන් විදියට අපි හැමෝම ගෙවමින් ඉන්නේ අපේ මාය වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න ඕන කාලයක්. මගින් වෙන්න ඕනේ වැඩිපුර කොටස ඉටු කරන්න මමත් ලෑස්ති. මාත් ආර්ථික අපහසුතා ඇති දක්ෂ ආධුනික ගායක ගායිකාවන් වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් කරන්න best ever sunlight එක එකතු වෙනවා. අපේ හිත්වල තියෙන ශ්‍රී ලාංකික හැඟීම වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න අපිටත් පුළුවන්. මමත් තෝරාගත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න best ever sunlight එක අත්දැල් බැඳ ගන්නවා. අපේම සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ වගේ වැඩිපුර දෙයක් කරන්න බලාපොරොත්තු වෙන ඔයාලට පුළුවන් දැන්ම 0770යි 440යි 440 අංකයට මිස් කෝල් එකක් දෙන්න. ඒ අතරින් තෝරා ගන්න 100 දෙනෙකුගේ best ever ව්‍යාපෘති 100ක් සඳහා මුදලින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 100ක් ලබා දෙන්න best ever sunlight සූදානම්. එන්න අපි අපේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩිපුර දෙයක් කරමු. best ever sunlight. මනු දමට වැඩි යමක්. අම්මා අම්මා අමයා හැපි බර්ත්ඩේ අම්මා. ලෙඩ රෝග නැතුව හැමදාම සතුටින් ඉන්න ඕනේ. මගේ හොඳ දුව පොට්ටක් ඉන්න. කොහෙන්ද මේකට සල්ලි? අම්මට බියුටි සබනුයි මල්ලිට වෙනම සබනුයි නැතුව හැමෝටම ලයිෆ් බෝයි ගෙනාව. හැමෝටම ලයිෆ් බෝයි? ඔව්, හැමෝටම ගැලපෙන තමයි අලුත් ලයිෆ් බෝයි හදන්නේ. ඔලිව් සහ මී පැණි වලින් සාරවත් නව ලයිෆ් බෝයි. විෂ බීජ වලින් වැඩි ආරක්ෂාවක් ලබා දී සමේ දෙතමනේ රඳවයි. නැවුම් සුවඳ සහිතයි. හැමෝටම ලයිෆ් බෝයි. Idex Head Fast හිසේ කැක්කුමට විශේෂඥය. ඔබට දැනෙන දරා ගන්න බැරි හිසේ කැක්කුමට ඉක්මන් සහනය අත්විඳින්න ගන්න Idex Head Fast හිසේ කැක්කුමට විශේෂඥය. මේ දුෂ්කර කාලේ ඔබේ ගමේ හෝ ලංකාවේ ඕනම තැනක ඉන්න අපේම සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න බලාපොරොත්තුවක් ඔයාටත් තියෙනවනේ. 0770යි 440යි 440ට දැන්ම මිස් කෝල් එකක් දෙන්න. ඔයාගේ බලාපොරොත්තුව ඇත්තක් කරන් තෝරාගත් best ever ව්‍යාපෘති 100කට මුදලින් රුපියල් ලක්ෂයක් බැගින් ලක්ෂ 100ක මූල්‍ය ශක්තියක් පිරිනමන best ever sunlight සූදානම්. best ever sunlight. මනු දමට වැඩි යමක්. රුපියල් 80යි. හැබැයි යෝගට් එකක් විතරක්ම නෙවෙයි. DR20 probiotics සමග දෙගුණයක යහගුණයෙන් ඔබේ පෝෂණයටත් වැලක්. Anchor New Del yogurt. best ever sunlight එක ශ්‍රී ලාංකික බැඳීම් වලට වැඩිපුර ශක්තියක් වෙන්න. එහෙනම් 0770යි 440යි 440ට මිස් කෝල් එකක් දෙන්න. තෝරා ගන්නා best ever ව්‍යාපෘති 100කට මුදලින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 100ක් දිනා ගන්න. best ever sunlight. මනු දමට වැඩි යමක්. ලැබුවා වූ මේ නව වසර හැමෝටම ලයිෆ් බෝයි. හැමෝටම සුබ නව වසරක් වේවා. Introducing a whole new range of fun and excitement with treats from Revello. Treat yourself to something extra special. Treats by Revite. ශ්වේත සීනියක සුන්දර මෙහෙර. ගෑස්ට්‍රික් අම්ලිකතාවය. පිටත්වන නැකතත් වෙනවා. ඕ, බල බල ඉන්න වෙලාවක් නෑ. ඊනෝ තමයි හරියන්නේ. ඊනෝ ඉක්මන් විසක සහනය. තත්පර 6න් ක්‍රියා කිරීම ආරම්භයි. ඊනෝ නොනවති ජීවිතේ විදින්න. දැන් ලෙමන් රසයෙන් ඊනෝ. නව වූ බලාපොරොත්තු මේක විදහ කැපකිරීම මත ලක්මව ඉසුරුමත් කිරීමට අධිෂ්ඨානශීලීව 2023 ජයග්‍රාහි වසරක් කරගම් ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය. best ever sunlight එක ශ්‍රී ලාංකික බැඳීම් වලට වැඩිපුර ශක්තියක් වෙන්න 0770යි 440යි 440ට මිස් කෝල් එකක් දෙන්න. තෝරාගත් best ever ව්‍යාපෘති 100කට මුදලින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 100ක් දිනා ගන්න. best ever sunlight. මනු දමට වැඩි යමක්. අලුත් පැතුමන් නිතු වෙනා සනසුන් හැඟුමින් සිත් පිරනා හැම මොහොතක් වාසා දිනලා අද
වේගවත් සතුටින් ඉතිරෙන සුබ නව වසරක් ඔබට සුබ නව වසරක් ගෙටට සුබ නව වසරක් සමට පතනා අනාගතය වෙනුවෙන් අද දින ඔබට අසීමිත සුබපැතුම් ගෙන එන ඩයලොග් ඔබේ ස්මාර්ට් ටයිම් එක නෙස්ලේ මයිලෝ සමග පෝෂණයෙන් ඉදිරියට Best ever sunlight 0870 440 440ට මිස්ඩ් කෝල් එකක් දෙන්න රන්වන් මෝල්ඩ් කිරිසාරය සහ පෝෂක සමගින් දවසට හොඳ ආරම්භයක් දෙන නෙස්ලේ නෙස්ට් මෝල්ඩ් සෑමදා ඔබව බලගන්වන්න 100%ක් සූදානම් අම්මා අම්මා අමයා Happy birthday අම්මා ලෙඩ රෝග නැතුව හැමදාම සතුටින් ඉන්න ඕනේ මගේ හොඳ දුව පොට්ටක් ඉන්න කොහෙන්ද මේකට සල්ලි අම්මට බියුටි සබනයි මල්ලිට වෙනම සබනයි නැතුව හැමෝටම ලයිෆ් බෝයි ගෙනාව හැමෝටම ලයිෆ් බෝයි ඕ හැමෝටම ගැලපෙන්න තමයි අලුත් ලයිෆ් බෝයි හදන්නේ ඔලිව් සහ මී පැණි වලින් සාරවත් නව ලයිෆ් බෝයි විෂ බීජ වලින් වැඩි ආරක්ෂාවක් ලබා දී සමේ තිතමනේ රඳවයි නැවුම් සුවඳ සහිතයි හැමෝටම ලයිෆ් බෝයි ස්වර්ණ වාහිනී මුනිසිරිපා නමස්කාරය රන් කහට තේ සමගින් රාජාවලිය ග්‍රන්ථයේ සඳහන් වෙන පරිදි සිරිපා මළුවේ මුලින්ම චත්‍රයක් සහිත මණ්ඩපයක් සාදා ඇතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසිනි. සිරිපා මළුවේ සමන් දේවාලයක් ඉදිකරවා ඇතේ දෙවැනි පරාක්‍රම බහු රජතුමා විසිනි. ශ්‍රීපාදයේ දෙවැනි මළුවේ පිහිටි සමන් දේවාලයේ සුදු හඳුන් දැවමුවා සමන් දේව ප්‍රතිමාවක් තැන්පත් කර ඇත. පූජාවලිය සහ චූලවංශයේ සඳහන් වන්නේ මෙම සුමන සමන් දේව ප්‍රතිමාව පූජා කර ඇත්තේ දඹදෙණි රාජධානී සමයේ රජ කළ දෙවැනි පරාක්‍රම බහු රජතුමන්ගේ ප්‍රධාන ඇමති තනතුරක් හෙබවූ දේව ප්‍රතිරාජමති විසින් මෙම ප්‍රතිමාව දැනට ලංකාවේ ඇති පැරණිම දේව ප්‍රතිමාව ලෙස සැලකේ. ස්වර්ණ වාහිනී මුනිසිරිපා නමස්කාරය රන් කහට තේ සමගින් මන් දැන් ගන්නේ රන් කහටනේ හරි පිරිමැස්පට රන් කහට ග්‍රෑම් 100න් කෝප්ප 100ක් සත්‍යන්තේ ආදරණීය වැඩසටහන හිතෙලන තරු අද මේ ආදරණීය තරුත් එක්කයි ගත කරේ ඉතින් තවත් අපිට තිබෙනවා පැය භාගයකට ආසන්න කාල සීමාවක් ස්වර්ණවාහිනියත් එක්ක හිතෙලන තරුත් එක්ක එකතු වෙන්න ඉතින් අපි මතනේ තවත් ලස්සන ගීත කිහිපයක් තියෙනවා නේ අනිවාර්යයෙන් පේශලගේ තියෙනවා ඉරාජ්ගේ තියෙනවා නදීෂා හේමමාලි මම කියන්නේ මට බෑ මේ සමුගත්ත ශේෂ්ත්‍රී ශේෂ්ත්‍රී කතා කරගන්න බෑ දැන් වන් සෝන් එකෙන් එයාගේ උගුරු ගියා එතනින්ම උගුරේ සෙම ඇවිල්ලා නේද අමාරුයි එසයි එච්චර එක සින්දුවයි ඇති ඇති එයා ශේෂ්ත්‍රෙන් සමුගත්තා යුරේනි එකක් තියෙනවා යුරේනි එකක් තියෙනවා හරි ඉතින් දැන් මේ අලුත් අවුරුද්දක් 2023 අපි ඉන්නේ ජනවාරි මාසේ පළවෙනිද දැන් තමන්ගේ ජීවිතේ වෙනස් කරපු අය ඇතිනේ තමන්ගේ ජීවිතේ වඩාත්ම සංවේදී අය ඇතිනේ රංග මේ වෙලාවේ මේ අලුත් අවුරුද්දේ ඒ වගේ කොයි වගේ සුබපැතුමක්ද තියෙන්නේ කොයි වගේ විශ්වකක්ද තමන්ගේ ජීවිතේ වෙනස් කරපු නැත්නම් තමන්ගේ ජීවිතේට වඩා දැනෙනම කෙනාට කරන්න තියෙන්නේ කවුද එහෙම ඉන්නේ ඔව් අතරම මේ දැන් ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මගේ තාත්තා නැති වුණා එයා කොරෝනා නිසා තමයි නැති වුණේ ඉතින් අම්මා දැන් ගෙදර ඉන්නවා අතරම එයාගේ හෙට බර්ත්ඩේ එක හෙට ජනවාර 12න් පස්සේ එයාගේ බර්ත්ඩේ එක ඉතින් අදෘගා පීරිස් නෙමෙයි හා අදෘගා පීරිස් නෙමෙයි එයාගේ හෙට බර්ත්ඩේ එක එයාගේ හෙට හරි අපි ආදරණීය අම්මගේ නම කියමු අම්මගේ නම සුනීතා කොසින් ඉතින් අම්මට සුභම සුභ උපන්දිනයක් කියවසා මේ වගේ දක්ෂ පුතෙක්ව මතර ලංකාවේ මිනිස්සු පිනවන්න පුළුවන් කියන එක ලේසි නැහැ රංග. ඉතින් ජනප්‍රියයි එකතු වෙලා ඒ කරන කාර්යවේට මම හිතන්නේ ඔයා වගේ පුතෙක් හැදුවට බොහොම ස්තුතියි සහ උනා සුභම සුභ උපන්දිනයක් කියවා. සුභ උපන්දිනයක් කියවා අම්ම ඉතින්. වඩා සතුටුයි මේ වගේ තැනක ඉඳලා අම්මට wish කරන්න හම්බුනේ ඉතින්. අම්මා ඉතින් හිතයි කෙනෙක් ඉතින් යා ඔන්න දැන් දරාගෙන ඉන්න කෙනෙක්. දැන් වාට් ලැබෙන මේ ප්‍රේක්ෂක ආදරයට නැත්නම් රසික ආදරයට අම්මා මොනවද කියන්නේ? එයා හරි සතුටුයි ඇත්තටම ගොඩාක්. එයා ඉතින් දැන් තැන්වලදී කතා බහ කරනවා. මම නැත්නම් තැන්වලට ගියත් මේ මම අහවලා මගේ පුතා කියලා කියනවා. ගොඩක් කරලා මේ අපේ ගෙදර සාලේ මගේ ෆොටෝ එකක් ගහලා තිනවා. ගෙදරට එනවනේ ඉතින් ඔය එක එක
බ්‍රේක් ඩවුන් වෙනවා. ඒවට ආපු ගමන් අම්මා ඩග්ගාලා ඔළුවත් ගහලා තියෙනවා. ආ ඩග්ගාලා වෙන්න මේ මේ ඉන්නවා කියලා ඉතින් එහෙම වඩා ලොකු සතුටක් එයාට තියෙනවා ඉතින්. ඉතින් දැන් යුරේනි ඔයාගේ ජීවිතේ මේ මේ ආපු ගමනේදී අතනේ සෑහෙන ජයග්‍රහණ සහ අතනේ සෑහෙන විවිධ ශේෂවල දක්ෂතා රංගපානවා ගායන ශේෂ්ත්‍රින මේ කොමත් එක්කම ජීවිතේ අමතක කරන්න බැරි සහ ළඟින් හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවේ කාවද? අලුත් අවුරුද්දක් අලුත් බලාපොරොත්තු අලුත් සිතුම් පැතුම් ආවිල්ලා තියෙන ගමනත් එක්ක හැරිලා බලනකොට මට තේරෙනවා ඉතින් දෙමව්පිය හිටියා නම් හොඳයි කියලා අම්මි තාත්තා හිටියා නම් ගොඩක් සතුටුයි කියලා. ඉතින් අම්මි තාත්තා හිටියා නම් ෆීල්ඩ් එකේ ඉඳිද දන්නේ නැහැ හැබැයි. හැබැයි අද ඉන්න තැන ගැන අනිවාර්යයෙන්ම සතුටු වෙයි සහ මීට වඩා ජීවිතේ ගයිඩ් කරයි මාව. මොකද හැමදේම වැරදි කර කරනේ තනියෙන් හැදුනේ. ඉතින් ඒක නිසා තනියෙන් වැරදි කර කර හරි ආපු ගමන ගැන මම හිතනවා ඔවුන් සතුටු වෙයි කියලා ළඟ හිටියා නම් ඔවුන් හොඳයි කියලා හිතනවා. අනේ ඉතින් කොච්චර දුර ඇවිල්ලා තියෙනවද කොයිතරම් දක්ෂතා පෙන්නලා තියෙනවද නේ? ඔයාගේ ජීවිතේ වෙනස් කරපු කෙනා කවුද? මම තමයි. ඔයමයි? ඔව්. කවුරුත් වෙනස් කරන්න උන උදව් කරේ නැහැ. හේතුව මම මට ආස දේවල් මම තනියෙන් කරගත්තා. ඉතින් ඒක නිසා ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්නේ මම මටමයි. බේජල මට ඉතින් ඊයේ 31 වෙනිදා අපේ අම්මගේ බර්ත්ඩේ එක. ආ දෙසැම්බර් 5 දිනයක් වේවා අම්මලා. ඉතින් ඒක එක ග්‍රේටඩ් බර්ත්ඩේ ආන්ටි. Yes. Thank you. I think අපේ දෙමව්පියෝ අපිට මට සෑහෙන සහයෝගයක් දුන්නා. ඒ වගේම මම්මගේ ගුරුවරු මතක් කරන්න ඕන. මොකද මම අද මේ තැනක ඉන්නවා නම් මං ඕන මියුසිෂියන් කෙනෙක් ඕන රටක සංගීතඥෙක් කවුරු එක්ක හරි වැඩ කරනවා නම් ඒ කොන්ෆිඩන්ස් එක දුන්නේ මගේ ගුරුවරු. يعني ගුරුවරයා කියලා කියන්නේ මගේ ගුරුවරයාගේ ගෙදර කියලා කියන්නේ මගේ තවත් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. ඉතින් ඒ නිසා මම මගේ ගුරුවරු දෙමව්පිය ඔක්කොන්ටම නිදුක් නිරෝගී සුවය හැමදාම සන්තෝෂයෙන් ඉන්න ඊපස් අපේ රටේ සියලුම දෙනාට සන්තෝෂයෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ගුරුවරයාට තමයි පුළුවන් ලහිරු අඟුලිමාල කරන්නත් අහිංසක කරන්න. අහිංසක වගේ ළමෙක් අඟුලිමාල කරන්න පුළුවන් උනොත් ගුරුවරයාට. මොකද ගුරුවරයා තමයි අපිව හරියට ගයිඩ් කරොත් ඒ ළමයා හරි තැනකට යනවා නේද? ඉරාජ් ඔයාගේ ජීවිතේ වෙනස් කරේ කවුද? මම සාම ජීවිතේ වඩා සංවේදී තමයි. ගාමයි. ඔව්. ඔව්දි වැරදි කරනවා හරි ගස්ස ගන්නවා මම මගේ ගමනේ යමු. හා? මැචින් දෙකම එකම එකම මැචින් බස්. ඩයිගෝපගත ලෙස මැචින් හැමදේම මැචින්. අදහස් උනත් එක වගේ. එක වගේ. හයි ෆයි ඩාලින්. චමල්? අර කිව්වා වගේ මේ අම්මයි තාත්තයි තමයි මගේ. ඉතින් සහ මගේ මේ පාසල් කාලේ ඉඳලම මේ යාළු 10 දෙනෙක් ඉන්නවා. ලේසි නෑ. 10 දෙනෙක්ගේ සෙට් එකක් ඉන්නවා මේ මීට දැන් අවුරුද්ද විතරයි කැලුවික් නැති වුණා. තාමත් හම්බ වෙනවා අපි මේ කරනවා. ඉතින් එයාලා තමයි උගක් පස්සෙන් හිටියේ අම්මයි තාත්තා අයියා ඇරෙන්න ජීවිතේ දැන් මේ දැන් තියෙන ජීවිතේ වෙනස් කරපු කෙනා නම් ඉතින් මෙයා තමයි. අනේ. හස්කත් දෙනවා. මම කොයිතරම් හොඳ යාළුවෝ දෙන්නේ. මම ආම රැයට හක් කරගෙන. ගෙවල් වලට කම්බෝ. ඔයා එක වැරදි දිර හිතන්නේ බෑ. වැරදි හිතන්නේ නෑ. හරි වැරදි නෙමෙයි. මම දන්නෝනේ අපි දැකලා තියෙනවා. නෑ නෑ. ඒක අපි දැකලා තියෙනවා. ඒකනේ. ඔව් අපි ඔයාගේ සින්දුවක්. මගේ සින්දුව. ආ රයිට්. යා. ලොක්කා අපි දෙන්නම. එහෙමද? ආ රයිට්. යෝගීත් අද කියන්නේ ඔය දෙන්න. මේක දීවර ප්‍රජාවට උපහාරයක් වින්ස. අපිට මාළු ඩාන්ස් එකක් බලමුද මේ? ආ බලන්න. මාළු ඩාන්ස් එකක් ඕනේ නැහැ. ආ මාළු ඩාන්ස් එකක් මාළු ඩාන්ස්. මාළු මාළු හොඳයි ඒක. මාළු දෙල් කර
වැඩ අරඹන්නේ නර්තනය දස්කම් සැපවා මෙයා පිටිපස්ස ඉඳලා මෙහෙම ට්‍රෙඩ්මිල් එකේ ගිහලා ඒ අතර තව යටි අරුත් තියෙන වැඩිනුත් තුනා මෙතන උනා 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 වෙන වෙන දැලුත් එළුවද මට නම් මෙහෙම වෙන දැල් එළුවා නේ නේ මම මේක කියන්නම් කියලා කිව්වා මේගොල්ලන්ට කියනකොට අපේ මෙයන් තින් මම ඉන්ට්‍රස්ට් වගේ වැඩි මම අපි දෙන්නම කිව්වා හරි එදින් මේ අපිට තව මිනිත්තු 15 ඉස්ස කාල සීමා තියෙන අපි මේ ජනප්‍රිය පොඩි ඕගොල්ලන්ගේ ස්කිට් එකක් කරමු නේද මොකක්ද කරන්නේ කරන්නේ සාත්‍ර කියන්නේ සාත්‍ර හතර කියන එක කෙනෙක් නේද? ආ කෙනෙක්. මම සාත්‍ර. මගෙත් කියන්නකෝ. ආ.
ඔය නෝනා මහත්තයා එන්නකෝ මෙතන මෙතන එන්න. ආ නෝනා මහත්තයා නෝනා මහත්තයා නෝනා මහත්තයා ඔතන එන්න. අපි පිළිදෙන නෝනා මහත්තයා මට දික් කරන්න එපා. අර යන්නේ කියන්න. නෝනා මහත්තයා. ආ ඔව්. සත්‍යය බලමුද? ඔන්න එපා එපා. අනිට ආලි බලන්නකෝ. බලමු ශ්‍රී දේවී නෝනා. අඳර ඉන්නවා. මේ දවස්වල වෙනම කට්ටියට හිත යනවා මට. ආ බලමු බලමු. මහත්තයා. කරදර කාලයක් වගේ. ඔව් ඉතින් ඒක අදිය වෙච්ච ගන්නේ. මහත්තයා සති දෙකකට කලින් නුවරළිය ගියා. ඈ නුවරළිය ගියා සති දෙකකට කලින් නෝනාත් එක්ක. ඕහ් ආ නෝනාත් එක්ක. ඇල්ලේ ඇල්ලේ ගියා සති තුනකට කලින්. එතෙන් තමයි හැම්බිරිෂාව හැදුනේ. ඕ හැම්බිරිෂාව හැදුනේ එතෙන් තමයි. ඕ ඊට පස්සේ හොස්පිටල් එකේ හිටියා දවස් දෙක. කොහොමද මේ බලන් හිටියේ වගේ දවස් ගියා? 100ක් දැන්. ඈ 100ක්. ක්‍රමයේ කියන 100ක් දෙන්න. කොහොමද බලන් හිටියා වගේ කියන්නේ ඔක්කො? මාතයා ඊයේ ගෝල්ෆෙස් එකේ හිටියා. අම්මතා. ක්‍රමයේ වුණාද? ඔව්. තව 100ක් දෙන්න. මට දෙන්න මන් දෙන්න 100ක්. මට කියන්න මොකද මොකෙත් ගියේ කියලා. කොහොමද බලන් හිටියා වගේ කියන්නේ? මම මාතයාගේ Facebook එකේ ඉන්නවනේ. නේකත් මරු නේද සාතර කියන්නේ නියම තින්නේ බොහොම ස්තුතියි හැබැයි ඇත්තටම හරිම ක්‍රියේටිව් හරිම ලස්සනයි රංග චමල් දෙන්නටම ගොඩක් ස්තුතියි ඉස්සරහට ඔය වගේ මම දැන් 2023 අවුරුද්දේ වගේ මම දැන් තව ලස්සනම කන්ටෙන් නිර්මාණය කරන්න ක්‍රියේට් කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි කවුද ගීතයක් ගායනා කරමු ඉරජයම දාන්න Facebook අපිට ආවනේ මේ රංගන සින්දුවක් තියෙනවා නේ අයියේ ආ ප්‍රථම ආදරය ගැන කියන ප්‍රථම ආදරය වා වා කාවද වා කැමති දන්න ගන්න නදීෂා යුරේන්ට ප්‍රථම ආදරය ආ ප්‍රථම ආදරයට නදීෂා නදීෂා ආ මම මමද වාගේ ප්‍රථම ආදරය ඔව්
ඒක අපි ඇත්තම නදීෂායි මා එකතුලා ඒක කතා කරලා කරලා දුන්නා. මොකද ඉරාජ්ට මෙහෙ මේ මෙහෙ වැඩසටහන් හරියන්නේ නැහැ. යාට කැලිෆෝනියා වල කැලිෆෝනියාන් මයාමි නේ. කැලිෆෝනියාන් මයාමි ඉරාජ්ට. කොහමද? ඒක කොහමද? ඒක කොහමද? කොහොමද මම ඔයාලට කිව්වේ හැදෙන්නේ? කමන්නේ. කිව්වේ මෙහෙ වැඩසටහන් හරියන්නේ නැහැ. හැබැයි ආයෙත් කෙල්ල ඕනේ කියලා. හරි. ඉතින් අපේ හිතේලන තරු තවත් එක විරාමයක් අපිට ලබා ගන්න ඕනේ. ඉතින් තවත් මිනිත්තු කිහිපයක් තියෙන එක තුලා ඉන්න දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි Facebook ඔස්සේ සජීව නරඹන්නට පුළුවන්. ස්වර්ණවාහිනී YouTube channel එකට යන්න සජීව නරඹන්නට පුළුවන්. ඉතින් අපි ඉක්මනට එන්නක් විරාමයක් අරගෙන. ප්‍රධාන අනුග්‍රහය Nestle Indistamol සමතා ඔබව බලගන්වන්න 100%ක් සූදානම් අනුග්‍රහය Dream Run ලෝකයක් වටින ඔබට Free Learn එන්න දිනන්න ළඟම Free Learn අලවිසල දැනගැනීමට මිස් කෝල් එකක් දෙන්න ඔබේ ප්‍රියතම වැඩසටහන් අරඹන්න ස්වර්ණවාහිනී YouTube නාලිකාව වෙත පිවිසෙන්න Nestle Indistamol සමතා ඔබව බලගන්වන්න 100%ක් සූදානම් අනුග්‍රහය Free Learn එන්න දිනන්න ළඟම Free Learn අලවිසල දැනගැනීමට මිස් කෝල් එකක් දෙන්න Nestamol Salary for Life ඔබේ අරමුණු බලගන්වන්න අවුරුදු 55 වනතෙක් සෑම මාසකම රුපියල් 50,000ක් Nestamol Gram 400 පැකට්ුවේ රුපියන් ප්‍රති ඇතුළත ඇති රහස් අංකයේ හිස්තැන හැඳිනුම්පත් අංකයේ ටයිප් කර 42 52ට අදම SMS කරන්න තවත් කෙනෙකුට උපකාරයක් කරන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. ඒත් මේ කාලේ අපිට ඒක වෙනතකට වඩා ඕනේ. ඔයාගේ ගමේ හෝ ලංකාවේ ඕනම තැනක ඉන්න අපේම සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න ඔයත් හිතාගෙන ඉන්නව නම් ඒ සිතුවිල්ල ක්‍රියාවට නංවන්න 0870440440ට දැම්ම මිස් කෝල් එකක් දෙන්න. ඔයාගේ බලාපොරොත්තු 70ක් කරන්න තෝරගත් බෙස්ටර්බ ව්‍යාපෘති 100කට මුදලින් රුපියල් ලක්ෂ බැගින් රුපියල් ලක්ෂ 100ක මූල්‍ය ශක්තියක් පිරිනමන්න බෙස්ටර්බ සන්ලයිට් සූදානම්. බෙස්ට් එවර් සන්ලයිට් මනු දමට වැඩි යමක් වසරේ ප්‍රථම විවාහ මංගල ප්‍රදර්ශනය දොරටු මහේ මහා මංගල්‍ය විවාහ 2023 ජනවාරි මාස 6 7 8 බිහිමසියේ චිතේ උදේ 10 සිට රාත්‍රී 9 දක්වා සංවිධානය ඉවෙන්ට් මීඩියා අලුත් පැතුමන් නිතු වෙනා සනසුන් හැඟුමින් සිත් පිරනා හැම මොහොතක් වාසා දිනනා අදවත් සතුටින් ඉතිරෙනා අනාගතය වෙනුවෙන් අද දින ඔබට අසීමිත සුභපැතුම් ගෙනේන ඩයලොග් අම්මා අම්මා අමාය හැපි බර්ත්ඩේ අම්මා ලෙඩ රෝග නැතුව හැමදාම සතුටින් ඉන්න ඕනේ මගේ හොඳ දුව පොට්ටක් ඉන්න කොහෙන්ද මේකට සල්ලි අම්මට බියුටි සබනයි මල්ලිට වෙනම සබනයි නැතුව හැමෝටම ලයිෆ් බෝයි ගෙනාව හැමෝටම ලයිෆ් බෝයි ඕ හැමෝටම ගැලපෙන්න තමයි අලුත් ලයිෆ් බෝයි හදන්නේ ඔලිව් සහ මී පැණි වලින් සාරවත් නව ලයිෆ් බෝයි විෂ බීජ වලින් වැඩි ආරක්ෂාවක් ලබා දී සමේ දෙතමනේ රඳවයි නැවුම් සුවඳ සහිතයි හැමෝටම ලයිෆ් බෝයි ගැස්ට්‍රික් කම්ලිකතාවය පිටත් වෙන නැකතත් එනවා ඕ බල බල ඉන්න වෙලාවක් නෑ ඊනෝ තමයි හරියන්නේ ඊනෝ ඉක්මන් නිසක සහනය තත්පර 6න් ක්‍රියා කිරීම ආරම්භයි ඊනෝ නොනවතී ජීවිතේ විඳින්න දැන් ලෙමන් රසයෙන් ඊනෝ බෙස්ට් එවර් සන්ලයිට් 0870440440ට මිස්ඩ් කෝල් එකක් දෙන්න රුපියල් 80යි හැබැයි යෝගට් එකක් විතරක්ම නෙවෙයි DR20 probiotics සමග දෙගුණයක යහගුණයෙන් ඔබේ පෝෂණයටත් වැලක් ඇන්කර් නිව් ඩෙල් යෝගට්
මාසෙ පුරා unlimited call කරන්න අපි වෙන්නට YouTube, WhatsApp, Facebook එක unlimited ජීවිතයේ fun එක ගන්න unlimited blast activate කරන්න කවුරු කොහොම unlimited කිව්වත් ලංකාවේ හතර කොනටම හරියන සැබවින්ම unlimited plan එක unlimited blast unlimited Facebook, WhatsApp, YouTube එක unlimited calls මාසෙටම රුපියල් 899ක් විතරයි Best ever sunlight. Bindu ay hatsi hai tevai har se hatali ay har se hatali ata missed call le kak denna. Amma amma. Amaya. Happy birthday amma. Leda dogane tu hamu dama satu ding inna ne. Mage honda du. Potta kinnna. Kohenda mekta salli. Amma ta beauty sabunoi. Malli ta venama sabunoi netu hamu otama life boy genawa. Hamu otama life boy. හැමෝටම ගැළපෙන්න තමයි අලුත් ලයිෆ් බෝයි හදන්නේ. ඔලිව් සහ මී පැණි වලින් සාරවත් නව ලයිෆ් බෝයි. විෂ බීජ වලින් වැඩි ආරක්ෂාවක් ලබා දී සමේ දෙපමණේ රඳවයි. නැවුම් සුවඳ සහිතයි. හැමෝටම ලයිෆ් බෝයි. රිට්ස් පරිවයිට්. ශ්වේත සීනියක සුන්දර මෙහෙර. අනාගතය වෙනුවෙන් අද දින ඔබට අසීමිත සුබපතුම් ගෙන එන ඩයලොග් නවමු බලාපොරොත්තු මේක විදහ කැපකිරීම මත ලක්මව ඉසුරුමත් කිරීමට අධිෂ්ඨානශීලීව 2023 ජයග්‍රාහී වසරක් කරගම් ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය Best ever sunlight මනු දමට වැඩියමක් ශ්‍රී ලංකිකයන් විදියට අපි හැමෝම ගෙවමින් ඉන්නේ අපේ මාය වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න ඕන කාලයක් මගින් වෙන්න ඕනේ වැඩිපුර කොටස ඉටු කරන්න මමත් ලෑස්තියි මාත් ආර්ථික අපහසුතා ඇති දක්ෂ ආධුනික ගායක ගායිකාවන් වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් කරන්න Best Ever Sunlight එක එකතු වෙනවා. අපේ හිත්වල තියෙන ශ්‍රී ලාංකික හැඟීම වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න අපිටත් පුළුවන්. මමත් තෝරාගත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න Best Ever Sunlight එක අත්දැල් බැඳ ගන්නවා. අපේම සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ වගේ වැඩිපුර දෙයක් කරන්න බලාපොරොත්තු වෙන ඔයාලට පුළුවන් දැන්ම 0770යි 440යි 440 අංකයට මිස් කෝල් එකක් දෙන්න. ඒ අතරින් තෝරා ගන්න 100 දෙනෙකුගේ බෙස්ට් එවර් ව්‍යාපෘති 100ක් සඳහා මුදලින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 100ක් ලබා දෙන්න බෙස්ට් එවර් සන්ලයිට් සූදානම්. එන්න අපි අපේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩිපුර දෙයක් කරමු. බෙස්ට් එවර් සන්ලයිට් මනු දමට වැඩියමක් ලැබුවා ඌ මේ නව වසර හැමෝටම ලයිෆ් බෝයි හැමෝටම සුබ නව වසරක් වේවා Making memories of a lifetime the wonderland of Egyptian splendor in the Emerald Isle Royal Ramesses පුරුදු විදිහට උදෙන්ම මගේ නෙස්ට මෝල්ට් එක හදන ගමන් නෙස්ට මෝල්ට් සුවඳටයි රසටයි තමයි මං ආසම මගේ ජීවිතේ අරමුණ හඹා යන හැමෝටම රස වගේම පෝෂණයක් වැදගත්. නෙස්ට මෝල්ට් වල ඇති රන්වන් මෝල්ට් ගුණය පෝෂණීය කිරිසාරය සහ එහි අඩංගු පෝෂක මගේ දවස පටන් ගන්න හොඳ ආරම්භයක් දෙනවා. ඒ නිසා මට නම් ඉතින් නෙස්ට මෝල්ට් තමයි. සමදා ඔබව බලගන්වන්න 100% සූදානම්. From Nestle. Best ever sunlight. 0770යි 440යි 440ට මිස්ඩ් කෝල් එකක් දෙන්න. දරුවාට සිග්නල් දන්තාලේපින් දක්ුහරවලට එරෙහිව වැඩි ආරක්ෂාවක්. දැන් හිතේලන තරු අපි තවත් මිනිත්තු කිහිපයක් තියෙනවා අපිට රැඳිලා ඉන්න ඉතින් බොහොම ස්තුතියි ඔබේ ප්‍රේක්ෂක ආදරයට ඒත් එක්කම මතනෙ ස්වර්ණවාහිනිය නරඹන Facebook ඔස්සේ සජීවීව නරඹන සහ YouTube channel ඔස්සේ සජීවීව නරඹන ලංකාවේ සහ විදේශ රටවල සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින් මේ ස්තුතිය දින 2023 වන ජනවාරි මාසයේ පළවෙනිදා හිතේලන තරු අද ආපු තරු ටික මම හිතන්නේ සෑහෙන විනෝදුනා සින්දු කිව්වා නැටුවා ඔයාට ප්‍රොපෝසල් එකක් හරි ගියා අනේ අපි ෆයින් කරලා අපි අපංගට සෙට් කරානේ ඒකත් හරිනේ අරේ හරි ගියනේ ෆස්ට් එක සෙකන්ඩ් එක හරි ගියා හරි ගියා හරි ඉතින් එවනම් මේ කතාවට වෙනවා හරි ඒ කතාව වලට කලින් ඉරාජ ඔයාගේ සින්දු තියෙනවනේ එන්
ඒකෙන් සපෝට් කරනවා මේ පේෂල මම දෙන්නයි අපිත් එනවා ඔය අපි දෙකෝ දැක්කනේ කැමැත්තෙන් කැමැත්තෙන් සෝ කැමැත්තෙන් සෝ කැමැත්තෙන් වයින් මචං උගලන්ගේ අර ගම් dance පෙන්වන්න බලන්න අපි ගම් dance කැමැති dance මෙයා දෙනියා මම ඒක මම බොහොම ස්තුතියි අද හිතෙලන තරු ලස්සන කරන්න ආපු හය දෙනාටම දැන් අලුත් අවුරුද්දේ පළවෙනි දවස ඉරාජ් මොන වගේ සුබ පැතුමක්ද තියෙන්නේ සුබ පැතුමක්ද ඔව් රට ජාතියට කොහොම සුබ පැතුමක් දෝවාට කොහොමද අපි ඉක්මනට ගමු නැති ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ හොඳට
අපිට අපේ වැඩේ කරගෙන යන්න හොඳ නේද? අනිවාර්යයි. මගෙත් ප්‍රාර්ථනය තමයි අපේ රටේ මිනිස්සු මේ කාල සීමාව තුළම කොවිඩ් වසංගතය අරවා මේවා හැම ප්‍රශ්නයක් එක්කම බැටකෑවා. ඉතින් එහෙම නැතුව හැමෝටම නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ සන්තෝෂෙන්. ඒ වගේම තමයි අපි අපේ බෑන්ඩ් එකත් එක්ක පේෂ්කාර සංගීත කණ්ඩායම අපි ඔක්කොම අලුත් වැඩ ටිකක් පටන් ගත්තා ඉරාදු දන්නවා. පෙබරවාරි 11 තියෙනවා ලෝටස් ටවර් එකේ නිලුම්ගුලුනේ වායනවනේ. Love you unlimited unlimited concert එක ඒකේ ඇයි ප්‍රාර්ථනා කරන සියලුම බදු සහන හැමෝටම දිනාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ තව ඉස්සරහට කාන්ති වැඩක් ගැන කියන්නත් ඕනේ. කියන්නද? හරි. හරි දෙසැම්බර් සමා වෙන්න ඕනේ. ජනවාරි 8 වෙනිදා නෙළුම් පොකුණ එලිමහ රංගපීඨයේදී පරිශ්‍රයේදී තියෙනවා සාගේස අපේ ලංකාවේ තියෙන අතිශය දැවැන්තව ප්‍රාසංගික අත්දැකීමක්. ඉතින් ඒක නරඹන්න සියලු දෙනාට ආරාධනා කරනවා හැමෝම ලස්සනට කියන්න ඕනේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ කරපු ෂෝස් වගේ නෙමෙයි ඩාලි. මේක වෙනස්ම ෂෝ එකක්. ඔය වෙනස් තමයි මට බය මට බඩ හරි බයයි ඔය වෙනස් කියනවා. මේසල හරි. යුරේනි. වෙනස් කරන්න හරි බයයි. රට මොනාතරට යයිද කියලා අපි තාම දන්නේ නැහැ. නමුත් මොනාතරට කියත් ඔයාලට ඒ ඕනම දෙයකට මුහුණ දෙන්න හිතට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම මුළු හදවතින්ම විශ් කරනවා මේ අවුරුදු පුරා. තමයි. ඉතින් ඒක තමයි කියන්නේ තියනේ පෞගේ අවුරුදු ටිකම ඉතින් කබලෙන් ලිපට වැටුණා දැන් කබලට උඩට ඇවිල්ලා ඉතින් මේ අවුරුද්දේ මක්කරි කොට දාගෙන හැමෝටම සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඇත්තරම ලැබුවා අලුත් අවුරුද්ද පරණ දේවල් ඔක්කොම අමතක කළා. මොකද අපි ඍණාත්මක ආකල්පවලින් ඉන්නේ. මේක හරියන්නේ නැහැ, මේක හැදෙන්නේ නැහැ, මේක හරින්නේ නැහැ, හරවම එක. එහෙම නැතුව අපි තනිතනින් හිතලා දේවල් ටිකක් අඩුම ගානේ මං කියන්නේ හැමදෙස්සම ලයිට් එකක් පාර තියනවා දැක්කොත් ඒක හරි ඕෆ් කරන්න ඒක රටේ නෑ මං කියන්නේ අලුත් අවුරුද්දේ 2023 ජනවාරි මාසේ පළවෙනිදා ඉතින් බොහොම ස්තුතියි හිතේල තරු වැඩසටහන නරඹපු ඔබට ඒත් එක්කම මෙතන වැඩසටහන සහභාගී වෙච්චන්න අපි රංග චමල් ජනයි ප්‍රියයි යුරේනි බොහොම ස්තුතියි ස්වර්ණහනේ අරගෙන බාරගත්තට නදීෂා thank you සුපතුම් ලහිරුන වැඩසටහන් 1000ක් කරගෙන යන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සුපතුම් ලහිරුන වැඩසටහන ජයවා ලහිරු ජයවා බොහොම ස්තුතියි ඉරාජ් ජයවා අලුත් අවුරුද්ද 6 දිනාටම සුබ වේවා සහ බලන හැම දිනාටම සුබම සුබ නව වසරක් වේවා එහෙමනම් ඉතින් අපි අද දවසේ සමු ගන්නවා හිත ඉල්ලන තරු වැඩසටහනෙන් හැම දිනාටම සුබ රාත්‍රියක් බොහොම ස්තුතියි කරලා තබනු බහනුව කිසිදා කුරුල්ලෙකු සිර
සවියෙන් පුරවා සිටින අය ජය ලබලා සිත සවියෙන් පුරවා සිටින අය ජය ලබනා මේ ලොවේ සුව විඳි සෑම දිනේ ඇයි සෝකෙන් පැවිලා මුකටද ඉන්නේ හඬලා ඇයි සෝකෙන් පැවිලා මුකටද ඉන්නේ හඬලා මේ දොරගුළු විඳින්න පැතු පැතුම් සඵල වෙන්න සතුටින් පියාඹන්න රෝම් කියා නිදහසේ සතුට පතා